Recording in progress.
අයිබෝවන් සුබ දැසනක් ඔබ එකතු වී සිටින්නේ රාහුල විද්‍යාලය ගුවන් පියාසර සංගමය මගින් සංවිධානය කර ලැබූ ඉන්ට්‍රොඩක්ට් ඇවියා දේශන මාලාවේ දෙවන අදියර සමගයි මේ අවස්ථාවට එක් වූ සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්න ලබනවා අද අපගේ ආරාධිත දේශකයා පිළිබඳව කෙටි හැඳින්වීමක් කළහොත් ඔහු 2005 වර්ෂයේදී උසස් පෙළ හැදෑරූ අභිමානවත් ආදි රාහුලෙක් එමෙන්ම ඔහු කොතලාවල විශ්වවිද්‍යාලයේ ගුවන් යාන පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන අතර විදුලි ඉංජිනේරු පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකටද ගුවන් යානා මෙන්ම ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් සහතිකයකටද හිමිකම් ලබනවා. ඔහු සැහැළු ගුවන් යාත්‍රා බර ගණය සහ යාන්ත්‍රික ප්‍රවාහන නිලධාරියෙක් වශයෙන්ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරු පීඨයේ කතිකාරචාර්යවරයෙක් වශයෙන්ද SLAF චයිනබේ අකඩමියේ පියාසර පුහුණු පශ්චාංගයේ ප්‍රධාන ගුවන් යානා නඩත්තු නිලධාරියෙක් ලෙස සේවය කර තිබෙනවා. ඉතින් අද අපගේ ආරාධිත දේශක ශ්‍රී ලංකා ගුවන් හමුදා බලගන්න නායක නිමේෂ් අබේවර්ධන සොයුර ඔබට මේ ආරාධනය ඔබගේ දේශනය පැවැත්වීමට. සුබ උදෑසනක් සියලු දෙනාට මම හිතනවා මාව ඔයගලන්ට ඇහෙනවා කියලා මාව ඇහෙනවද ඔයගලන්ට හරි බොහොම ස්තුතියි මල්ලි හඳුන්වා දුන්නට මාව ඇත්තටම 2005 වසරේ රාහුලයෙන් සමුගත්තයෙන් පස්සේ රාහුලයා හා සම්බන්ධ වීමට ලැබීම ගැන මම අද බොහොම සතුටු වෙනවා මමත් ඔයාලා වගේම රාහුලෙන් ඉගෙනගත්ත රාහුලට ආදරය කරන තවත් එක රාහුලේ ආදි ශිෂ්‍යයෙක්. හරි මල්ලි ඔයගොල්ලන්ගේ ප්ලෑන් එකට අනුව අපි වැඩ කටයුතු කරගෙන යන්න බලමු. ඒ අතරතුර ඔයගොල්ලන්ට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මම හිතන්නේ මට ඉන්න ඕඩියන්ස් එක 38ක වගේ මල්ලිලා සංඛ්‍යාවක් මල්ලිලට ප්‍රශ්න තියෙනවා නම්
මලලට මියුට් අන්මියුට් කරලා මයික් එක ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මම මගේ ලෙක්චර් එක එහෙම නැත්නම් මගේ දේශනය කරගෙන යන අතරතුරේ. ඇතරම මල්ලි මම ફોકસ කළේ මේක ඔයගොල්ලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකුත් එක්ක මොකද්ද මේ ඒරොනොටිකල් ඉංජිනියරින් කියලා කියන්නේ ඇයි අපි මේකට ආදරය කරන්නේ කියන එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් දැනුවත් කරන්න. ඇත්තටම කියනවනම් මම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනකොට ඕකේ හරි ඔයගොල්ලන්ට මයික්ස් ඔන් කරන්න අවස්ථාවක් දෙයි ඔයාලගේ ඇඩ්මින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අත් උස්සලා ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරාම ඇඩ්මින් will leave you the switch on your mics හරි එතකොට මම කියන්න ඕනේ මම ඔයගොල්ලෝ මම A levels කරලා ඉවර වෙලා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ජොයින් වෙනකොට ඇත්තරම රාහුලෙන් හිටියේ මගේ අවුරුද්දෙන් රාහුලේ කවුරුත් හිටියේ නැහැ මම විතරයි හිටියේ එතකොට ඔයාලා හිතන්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මගේ බැජ් එක 111ක් 111 දෙනෙක්ගෙන් රාහුලෙන් හිටියේ මං විතරයි අපි කොතනද ඉන්නේ මාතර රාහුලේ කියන්නේ ගොඩාක් ලොකු නමක් තියෙන ඉස්කෝලයක් පැහැදිලි අපි ගොඩාක් ලොකු නමක් තියෙන ගොඩාක් ලොකු වැඩ කරපු හොඳ රෙපියුටේෂන් එකක් තියෙන ඉස්කෝලයක්. නමුත් අපිට එච්චර හොඳ රෙපියුටේෂන් එකක් තිබිලා අපේ දායකත්වය මේ ෆීල්ඩ් එකට මේ ඒවියේෂන් කියන ෆීල්ඩ් එකට අපේ දායකත්වය බොහොම අඩුයි මල්ලි. Very less. ඒ කියන්නේ අපෙන් බිහි වෙච්ච ගොන් යන ඉංජිනේරුවන් එතකොට පයිලට්ස්ලා පියාසර නිලධාරීන් බොහොම ස්වල්පයක්. අතේ ඇඟිලි ගානට. මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වැඩමුළුව ඕගනයිස් කරපු මේ ඇඩ්මින්ස්ලාට සහ මේකේ ඕගනයිසින් කමිටියකට. මොකද මේ වගේ ඔපචුනිටි එකක් ඔයගොල්ලන්ට දෙන්න එක සෑහෙන වැදගත් සෑහෙන වටින කාරණයක් අද අනාගතයට. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කොච්චර දුරට විහිදවන්න පුළුවන්ද කොච්චර දේවල් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්ද කියන එක මේ ෆීල්ඩ් එකෙන්. ඒ කියන්නේ ඔයාලට යන්න පුළුවන් දුර ඔයගොල්ලෝ ඇත්තරම ඔයගොල්ලන්ට යන්න පුළුවන් දුර දන්නේ නැහැ දැනට මේ ෆීල්ඩ් එකත් එක්ක. හරි. ඔය පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්ක අපි අපේ සබ්ජෙක්ට් එකට ඒ කියන්නේ මාතෘකාවට බැහැලා ඒකෙන් ඉගෙන ගන්න දෙයක් බලමු. කට්ටිය ඔක්කොම ඇග්‍රීඩ්ද? ඒ කියන්නේ ඔක්කොම කැමතිද අපේ සෙෂන් එක කරගෙන යන්න ඉස්සරහට? ඕකේ. ගුඩ්. Thank you. චැට් කරලා මට මැසේජස් එවන්න දැන් මට බලා ගන්න පුළුවන් මොනවද ඔයගොල්ලන්ට ක්වෙස්චන්ස් තියෙන කියලා. ඕකේ. රයිට්. මල ලක්කොන්ටම ස්ලයිඩ් ෂෝ එක පේනවා කියලා මම හිතනවා. හරි. එහෙමනම් then we will start with the presentations. Okay. Right. Aeronautical engineering, the science of the flying. ඇත්තටම මල කියනවනම් aeronautical engineering කියන්නේ අයිද ඔයා පයිලට් කෙනෙක් වුණත් කවුරු වුණත් the behind the line flying වල behind the line එක තමයි engineering ලෝකේ කොහෙත් without engineering there is no any engineering නැතුව අනාගතයක් නැහැ ඔයා ડોක්ටර් කෙනෙක් ගන්න ડોක්ටර් පාවිච්චි කරන ස්ටෙතොස්කෝප් එක පවා engineersලා design කරපු දෙයක් ડોක්ටර්ස්ලා නැහැ if there is no engineers හරි x-ray machine එක කවුද හැදුවේ engineers ලා ඒ හැමදේම කළේ engineers ලා so you guys ඔයාලගේ aim එක if you are planning to become an engineer so මේක තව එක්තරා පැත්තක් හරි අපි ඔයාලා හැමෝම අහලා තියෙනවා university of moratuwaට ගියාම ඔයාලට වෙන්න පුළුවන් electrical engineer කෙනෙක් mechanical engineer කෙනෙක් civil engineer කෙනෙක් chemical engineer කෙනෙක් and so else computer science computer engineer kenek like then moratuwath patan aran thiyena aeronautical engineering meka
මේ ඉංජිනේරින් ශේෂත්‍රයේ තියෙන තවත් එක්තරා පැතිකඩක්. මේ එක්තරා පැතිකඩ නැතුව කවමදාවත් මේ ලෝකේ ආහසයන්ත්‍රාවක් උඩයවන්න බෑ. මේ ලෝකේ ආහසයන්ත්‍රාවක් උඩයවන්න අවශ්‍ය වෙන මූලික දැනුම් සම්භාරය සහ ඒ නඩත්තු කිරීමට අවශ්‍ය වෙන මූලික දැනුම් සම්භාරය මෙන්න මේ ඉංජිනේරින් ඇරොනොටිකල් ඉංජිනේරින් කියන එක ඇතුලේ ග්‍රැබ් වෙලා තියෙනවා. ඒක මම මේකට කිව්වේ ది సైన్స్ ఆఫ్ ఫ్లయింగ్ කියලා. හරි. අපි ඉස්සරහට කරගෙන යමු. මගේ මේ සම්පූර්ණම ප්‍රසන්ටේෂන් එක මෙන්න මේ ටොපික්ස් යටතේ මම ඩිවයිඩ් කරලා තියෙනවා. පොඩි හඳුන්වා දීමක් දෙනවා මම. ඊට පස්සේ මම ඉවලුෂන් ඔෆ් ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි කොහොමද මේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක ඒ කියන්නේ A ඉඳලා Z දක්වා වර්ධනය වෙලා තියෙන්නේ කියලා. ප්‍රධාන මූලික අවධිය සිට අද දක්වා කොහොමද වර්ධනය වෙලා තියෙන්නේ කියලා. Then introduction to aircraft. මම aircraft එක ඔයාලට හඳුන්වා දෙන්නම් මොකද්ද කියලා. Theory of flight. Then facts of interest. ඒක ගොඩක් ඔයාලට ආසහිතයි ඇත්තටම. අපි යමු එකින් එකට. ඉන්ට්‍රොඩක්ෂන් මම ඉංග්‍රීසි වලින් දාලා දෙන එක මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මොකද රාහුලේ ඉන්නේ ඇත්තටම ඉංග්‍රීසි පුළුවන් පිරිසක්. එහෙම ඉංග්‍රීසි බෑයි කියලා අපි ඒක මතක් කරගන්නකයි අපිට හොඳට ඉංග්‍රීසි පුළුවන්. We can read, we can understand and we can talk. Yes, Rahulians. Right? Aeronautical engineering is the design, production, testing and maintenance of aircraft, aerospace vehicle and their systems. This include conventional fixed wing aircraft as well as helicopters, spacecraft and drones. මේ aeronautical engineering කියන එක මල්ලි අහසේ පොළවෙන් උඩට ගන්න සියලුම යන්ත්‍රයක් සඳහා පොදුයි. ඒක තමයි මෙතනදී කියලා තියෙන්නේ aircraft, ඒ කියන්නේ අහස යන්ත්‍ර, aerospace vehicles, ඔයාලා දන්නවා shuttles එහෙම අපි යවනකොට ඒවා categorize වෙන්නේ aerospace vehicles විදියට and their systems. Even a flying of the balloon. හරිද? බැලුන් එකක් උඩ යවන්න පවා ඉංජිනේරින් කියන එක සෑහෙන වැදගත්. මගෙන් අහලා තියෙනවා කවුරු මල්ලි කෙනෙක් giving anything to write. ඔයාලට ලියා ගන්න අවශ්‍ය නම් මල්ලි if you can write it down. මම අවශ්‍ය නම් මේ slide show එක මම share කරන්නම් with admins. You guys can take it out. ඔයාලට එක ගන්න පුළුවන්. හරි? ලියා ගන්න අවශ්‍ය නැහැ මොනවත්. ඔළුවට නිකන් දාගන්න මොනවද මම කියන්නේ කියලා ඉංග්‍රීසි වලින් තියෙන එක මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා කියන්නම් මොනවද මේකේ ඉම්පෝටන්ට් ඒරියාස් කියලා. හරි. එතකොට මම කියෝ වාගේ පොළවෙන් උඩට ගන්න සියලුම යන්ත්‍රයක අන්තර්ගතය යන්ත්‍රයක් උඩ යන්න අවශ්‍ය සියලු දේ අන්තර්ගත වෙන්නේ මෙන්න මේ ඉංජිනේරින් කියන එක යටතේ. මේකට එයාක්‍රාෆ්ට් එක කියන එක විතරක් නෙමෙයි හෙලිකොප්ටර්ස් කියන එකත් බොහොම වැදගත්. මම හිතන්නේ ඊයේ කරන ලද මේ ප්‍රසන්ටේෂන් එකේ ඒ කියන්නේ වාගේ සොයුරා සමිත් ඔයාලා ඉන්නේ ඇති සමිත් එක්ක එයා මගේ ස්කූල් මේට් අපි දෙන්නම 2005 එයා කරපු එකේදී එයා ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඇති මේ ෆ්ලයින් සම්බන්ධයෙන් එතකොට මම කියන්න ඕන එතනදී හස්යන් මේ ඒරොනොටිකල් ඉංජිනේරින් කියන එකට යන එක කැටගරයිස් වෙනවා මේන්ලි 2 ඒරියාස් එකක් තමයි හෙලිකොප්ටර්ස් අනිත් එක තමයි ෆික්ස්වින්. ෆික්ස්වින් කියන එක ඔයාලා හැමෝම දැකලා තියෙනවා. ෆොටෝස්, වීඩියෝස්, මූවීස් එවරිවෙයා හැමතැනම ඔය දැන් දාලා තියෙන පිටිපස්ස දාලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකේ පවා තියෙන්නේ තටු තියෙන එයාක්‍රාෆ්ට් එකට අපි කියන්නේ ෆික්ස්වින් එයාක්‍රාෆ්ට් එකක් කියලා. හරිද? ලොකු එයාක්‍රාෆ්ට් ලෝකේ තියෙන ලොකුම එයාක්‍රාෆ්ට් එක AN-225 එක ඉඳලා පොඩි එයාක්‍රාෆ්ට් එක සෙස්න වගේ පොඩි එයාක්‍රාෆ්ට් දක්වා ඒ ඔක්කොම ෆික්ස්වින් එයාක්‍රාෆ්ට්. හරි? ඊට පස්සේ අනිත් ටයිප් එක තමයි හෙලිකොප්ටර්ස් හෙලිකොප්ටර් එයාක්‍රාෆ්ට්. හෙලිකොප්ටර් එකත් එයාක්‍රාෆ්ට් එකක් අහස යන්ත්‍රාව. හෙලිකොප්ටර් එක. එතන හෙලිකොප්ටර් එකේ ඔයාලා හැමෝම දැකලා තියෙනවා. ෆොටෝස් වල, වීඩියෝස් වල, ටීවී එකේ ඒකේ කරකැවෙන මම සරලව කියනවා. කරකැවෙන බඹරයක් තියෙනේ උඩ සහ පැත්තෙන් තවත් බඹරයක් තියෙනවා. මම බඹරය කියලා ඔයාලට සරලවම කිව්වේ අපි ඒ තැනට ආවම මම ඒකට කියන හරිනම කියලා දෙන්නම්. හරි. ඒ වගේ බඹර දෙකක් ආධාරයෙන් තමයි ඒක උඩ යන්නේ. මේව සරල මම ඔයාලට සරලවම තමයි කියලා දෙන්නේ ඉනිෂියලි. හරි. ඊට පස්සේ අපිට පුළුවන් 1 step forward අඩියක් තියලා ඉස්සරහට යන්න. අපි බලමු මේ evaluation of aviation. A journey through thousands of years. මේක මාලි මේ අද ඊය පටන් ගත් එකක් නෙවෙයි. හරි. කවද්ද ඉස්සෙල්ලාම අහස යන්ත්‍රාවක් අපි දන්න විදියට උඩට ගත්තේ? කවුද? මොකක්ද අවුරුද්ද? Unmute කරලා answers දෙන්න.
Admin, please let them allow to unmute the mics. Admin, ඒ ගොල්ලන්ට මයික්ස් අන්මියුට් කරන්න දෙන්න. මල්ලිලා කියන්නේ ඉස්සෙල්ලාම කවද්ද ආසන්නතරාවක් ආවේ? Right brothers. Okay, මොකද අවුරුද්ද මල්ලි? Anyway, මං ඒකට කියන්නම් ඉස්සරහට මොකද අවුරුද්ද කියලා. Right brothers ලා තමයි මල්ලි මයි ආසන්නතරාවක් officially, ඒ කියන්නේ off the records. Records වලට අනුව උඩයව ඊට කලින් ගොඩාක් එක්ස්පෙරිමන්ට් කරා හරි ගොඩාක් එක්ස්පෙරිමන්ට්ස් කරා ඒකේදී එක්ස්පෙරිමන්ට්ස් ෆේල් වුණා සමහර කට්ටිය පාස් වුණා බට් මේගොල්ලෝ තමයි පොළවට යම්කිසි උඩකින් යම්කිසි සැලකිය යුතු වේලාවක් අහසෙන් ඒ කියන්නේ යම්කිසි ඔබ්ජෙක්ට් එක පොළවට උඩින් අරන් ගියේ ඒකයි ඒගොල්ලොන්ගේ එක තමයි පළවෙනිම ගුවන් යානය කියලා නම් වෙන්නේ හරි ඕකේ හරි අපි යමු 1 by 1 So this is a journey of 1000 years, hari. මෙතනදී මම පොඩි milestones ටිකක් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. මේ ආසයන්ත්‍රාව කියන එකට මූලික වෙච්ච දේවල්. අපි දැන් ওই සරුංගල් අරින එක ඇත්තටම මැයි මාසේ. ඔව් මාතර ගත්තොත් අපි මැයි මාසේ අනිවාර්යයෙන්ම සරුංගලයක් කරන් පාරට බෑපු නැති මල්ලි කෙනෙක් නැහැ කියලා මම හිතනවා. මොකද මමත් ඒ කාලේ අවුරුද්ද ඉවරනකොට හැමදාම සරුංගලයක් කරන් පිටිපස්සේ කන්දට ගිහලා සරුංගල් අරපු එක තමයි කළේ. මම හිතනවා ඔයගොල්ලෝ තාම ඒ ලයිෆ් එක එන්ජොයි කරනවා ඇති කියලා මාතර පාවලයක් විදියට. ඔව් මේ චයිනීස් අය යවපු කයිට්ස් තමයි 400 BC වල ඉස්සෙල්ලාම මේ අහසට ගියා කියලා අදහස් කරන ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක. හරි ඊට පස්සේ මෙන්න මේ මිනිස්සු දැක්කා කුරුල්ලෝ අහසේ පියාඹනවා. මෙන්න මේ ඊට පස්සේ ඩාවින්සි කියන අපේ ආටිස්ට් ඒ කියන්නේ කලාවේදියා අඳිනවා මිනිස්සුන්ට මෙහෙම තටු හයි කරගෙන ෆ්ලයි කරලා පියාඹල බලන්න පුළුවන්ද කියලා හරි අන්න ඒ වගේ දේවල් තමයි ඉනිෂියල් ස්ටේජ් වල ඒ කියන්නේ මූලික අවධියන් වලදී අපි අත්දැක බැලීම් කරලා තියෙන්නේ ඊට පස්සේ මේ 1750 1799 දී මෙන්න මේ ෆස්ට් හොට් එයා බැලුන් එක උඩ යවනවා හරිද මේ ඔන්න ඔතනින් තමයි සම්පූර්ණ දේවල් වෙනස් වෙන්නේ ඔතනින් තමයි මිනිස්සු තේරුම් ගන්නෙ අපිට පුළුවන් බර වස්තුවක් කියන්නේ සහැල්ලුව කයිට් එකක් කියන්නේ සහැල්ලු වස්තුවක් නම් බැලුන් එකක් කියන්නේ ගොඩක් බර වස්තුවක්. බර වස්තුවක් පවා පොළවෙන් උඩට ගිනියන්න පුළුවන් කියන එකට මිනිස්සුන්ට අදහසක් එන්නේ උතනදී. හරි. ඊට පස්සේ මේ 1891 දී ග්ලයිඩර් එක නිර්මාණය කරන මිනිස්සු ග්ලයිඩ් කරගෙන යන්න. ඒ කියන්නේ පවර්ඩ් එන්ජින් එකක් නෙවෙයි ග්ලයිඩර් එකක්. හරි. ඒකයි මම කිව්වේ රයිට් බ්‍රදර්ස්ලා තමයි නෝන් වෙන්නේ ෆස්ට් ඔබ්ජෙක්ට් which is ඒ කියන්නේ පළවෙනි ඔබ්ජෙක්ට් එක පවර්ඩ් එන්ජිනියකින් උඩ ගිය. හරි ඊට කලින් ග්ලයිඩර්ස් එහෙම තිබ්බා. අපි හැමෝම දන්නවා මේ හැම දෙයකටම කලින් තිබ්බා මොකද්ද? අපේ හිස්ටරි එක. මොකද්ද? මොකද්ද අපේ හිස්ටරි එක? රාවණ රජුගේ කාලේ තිබ්බ දඩු මොනරේ? එක්සලන්ට්. එක්සලන්ට් මල්ලි. මොකද්ද? උදේශ. උදේශ. ඇත්තම හොඳයි. Yes, this is an excellent answer. අපි හැමෝම දන්නවා අපිට තිබ්බා ෆස්ට් මේ හැම දෙයකටම කලින් හිස්ටරි එක. That's called රාවණාස් දඬු මොනරේ. හරිද? ඇත්තට මේක තිබ්බ හෝ නැත හෝ මිත් එකක් හෝ කතාවක් හෝ වතරක් වුණාට අපි හැමෝම මේක බිලීව් එකක් විදිහට පාවිච්චි කරනවා. So I think we are the first people අපි තමයි ඉස්සෙල්ලාම මිනිස්සු who invent this aircraft. But that's only the myth or not only the papers. හරි ඊට පස්සේ මෙන්න මේ 1903 first motor powered airplane flight හරිද මම ඒක කියුවේ engine එකක් සම්බන්ධ කරලා පළවෙනි flight එක නිර්මාණය කරන්න 1903 දී Wright brothers හරිද all in an ordinary Wrights කියලා ඒ කියන්නේ සහෝදරයෝ දෙන්න තමයි මෙන්න මේ එක නිර්මාණය කරන්න මේ දෙන්නට ඇත්තටම තිබ්බේ bicycle shop එකක් හරි bicycle වැඩ කරන bicycle shop එකක් තමයි තිබ්බේ right මෙන්න මේක තමයි on December 17th 903 Two brothers from America, namely Wilbur and Orwell, made for brief flight at CTHE, North California, with their first powered aircraft. හරි. මෙන්න මේක තමයි පළවෙනිම engine powered aircraft එක. හරි. මේ දෙන්නට ඇත්තරම තිබ්බේ bicycle shop එකක්. හරි. පැහැදිලි bicycle shop එකක් කියන එක ඔයාලා දන්නවනේ. රාහුල් අන්දේ ඉස්සර තිබ්බ bicycle හදන තැන. දැන් තාම තියනවාද ඒක? ෆුල් සයිකල් හදන තැන
මට අයියාගේ නම මතකත් නෑ ඉස්සර හන්දියම තිබ්බ කලර් දැන් නම් කලර් ලයිට්ස් තියෙන කලර් ලයිට්ස් ගාවින් දකුණු පැත්තේ තිබ්බ ඉස්සර ෆුඩ් සයිකල් හදන තැන අපි එතනින් තමයි බයිසිකලයට උලන් ගහගන්නේ ෆුඩ් සයිකලයට ඒ වගේ බයිසිකල් ෂොප් එකක් තමයි තිබ්බේ මං හිතන්නේ වා තාම මල්ලිලා බයිසිකල් වලින් ස්කෝල් එනවා නැත්තේ කියලා අපේ කාලේ නම් අපි බයිසිකල් වලින් ස්කෝල් ආවේ තාම මල්ලිලා බයිසිකල් වලින් දෙන්නේ එහෙම නැත්නම් දැන් බල්ලිලාගේ බයිසිකල්ස් චේන්ජ් වෙලාද මෝටර් බයික්ස් කාර්ස් වලට බොහොම හොඳයි එහෙම මෝටර් බයික්ස් කාර්ස් වලට චේන්ජ් වෙන ඕනේ ඒක තමයි ඉවොලුෂන් එක කියන්නේ ආ තාම තියෙනවලු ගුඩ් සතුටුයි මම ගොඩ කලකින් මාතර ආවේ නැහැ ඒකයි මම දැනගන්න හැවේ මට මාතර එන්න තියෙන ඔපචුනිටීස් බොහොම අඩුයි මගේ අම්මා නම් තාම ඉන්නවා මාතර මම මාතර කිව්වට මල්ලි ගොඩගම හන්දියේ මම හරියට ගොඩගම ජංක්ෂන් එකේ හයිවේ එකට චූට්ටක් මෙහා ගොඩගම හන්දියේ හරි මෙන්න මෙතනින් තමයි ඊට පස්සේ මයිල් ස්ටෝන්ස් ටික ඉවෝල්ව් වෙන්නේ ආෆ්ටර් ද ෆස්ට් ෆ්ලයිට් ඔෆ් 903 ඔල් රයිට් සහෝදරයෝ හරි ඊට පස්සේ මේ පළවෙනි හෙලිකොප්ටර් එක හදනවා එන්ජින් පවර් එක මෙන්න මෙතන 1907 ඉන්න පැහැදිලි ඊට පස්සේ 1919 දී මෙන්න මෙහෙම මේ වර්ෂයන් එක මම ඔයගලන්ට දාලා තියෙන මම මේ ස්ලයිඩ් ෂෝ එක ඔයාලට ෂෙයා කරන්නම් ඔයාලට මේක තියාගන්න පුළුවන් ඕන වෙලාවක හරි මේ විදිහට තමයි අපේ ඉන්ඩස්ට්‍රි එක ඒ කියන්නේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක ඉවෝල්ව් වුණේ ටික ඉදිරියට ආවේ මෙන්න මේ විදිහට හරි අද තියෙන ජෙට් ඒයාර්ක්‍රාෆ්ට් එක සුපර්සොනික් ඒයාර්ක්‍රාෆ්ට් එක ස්ටීල් ඒයාර්ක්‍රාෆ්ට් එක දක්වා ඊට අමතරව අද තියෙන හයිබ්‍රිඩ් පවර්ඩ් එන්ජින් ඒයාර්ක්‍රාෆ්ට් එක දක්වා ඉවෝල්ව් වුණේ මෙන්න මෙතන ඉඳලා ඉවෝල්ව් කියන්නේ අපි ආවේ මෙන්න මෙදා ඉඳලා පැහැදිලිද මල්ලිලට මල්ලිලට ප්‍රශ්න තියෙනවද මොනවද ඕකේ හරි Okay, one question. What is this? Okay, well done. We don't have any questions, so we will continue the session. Okay, prashna nathi inda, api continue karagena yamu session ekak. Right. Admin, is it okay? Admin, me vidire aneka hondai neida session ekak. Walata mukuth suggestions thiyena nan, you also can chat, okay? Wala chat ekak daanna, etoda mata bala ganna puluwan ene suggestions thiyena nan. Right. Okay. Hari. Api den balamu modern development of the aviation. Hari. With the development of the technology, aviation industry has focused immense their capability. ඇතරම් මල්ලි මේ පළවෙනි ලෝක යුද්ධ කාලයෙන් පස්සේ දෙවන ලෝක යුද්ධ කාලෙදී මේ ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය සෑහෙන්න වෙනස් වුණා. හරි දෙවන ලෝක යුද්ධ කාලේ ඒ ඔයාලා දන්නවා දෙවන ලෝක යුද්ධ ඉවරුනේ හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ දෙකක් අත්තරියයින් පස්සේ මෙන්න මේ පරමාණු බෝම්බ අත්තරින්න පවා අපිට ආශ්‍රන්ත්‍රාව වට වුණා. මේ හැම දෙයකම ආශ්‍රන්ත්‍රාව වුණා. ජෙට් කියලා එයාක්‍රාෆ්ට් වර්ගයක් හොයාගත්තා දෙවන ලෝක යුද්ධ කාලේ. පළවෙනි ලෝක යුද්ධ කාලේ එහෙම එයාක්‍රාෆ්ට් තිබ්බේ නැහැ. වෙරි ස්මෝල් එයාක්‍රාෆ්ට් තිබ්බේ. හරි. ඉස්සෙල්ලාම ගෝණින් ගිහිල්ලා යුද්ධ කරපු බවට සාක්ෂියක් තියෙන්නේ පොඩි ආශ්‍රන්ත්‍රාවකින් ගිහිල්ලා උඩ ඉඳන් ග්‍රෙනේඩ් එකක් අත්තරපු එකක්. ඔයාලා දන්නවා ග්‍රෙනේඩ් කියන්නේ හෑන්ඩ් බෝම්බ් අතින් දාන බෝම්බයක් උඩ ඉඳන් අත්තරලා තමයි ඉස්සෙල්ලාම ආශ්‍රන්ත්‍රා ආධාරයෙන් යුද්ධ කරලා තියෙන්නේ. හරි. එතකොට මල්ලි ඊට පස්සේ මේ හැමදේම වෙනස් වුණා. මිනිස්සු දැනගත්තා අපිට අහස මගින් ඉතා වේගෙන් ගමන් කරන්න පුළුවන් කියලා. හරි. ඉතා වේගෙන් ගමන් කරන්න පුළුවන් කියලා දැනගත්තා අහස මගින්. Okay, ask questions. They just need to raise a hand. Okay, I will give. හරි. කාට හරි ප්‍රශ්න අහන්න ඕන නම් අත උස්සන්න. Then admin allow you to ask the question. Admin will let you in. හරිද? Okay. ඔව් මල ජෙට් ඉස් පවර්ඩ් බයි ජෙට් එන්ජින් සෝ අපි ජෙට් එන්ජින් වලට ආව මම ඒකල කියන්න හරි ඔකේ දිනුක ඔකේ රයිට් එතකොට අපිට දැනගත්ත මිනිස්සු අඳුනගත්ත පොළවේ වගේ බාධාවල් නැහැ අපිට අහස හරහා විතා වේගයෙන් ගමන් කරන්න පුළුවන් ගොඩාක් ලොකු බරක් අරන් යන්න පුළුවන් පේලෝඩ් කියලා අදහස් කරන්නේ බර ප්‍රමාණයක් හරි ගොඩාක් ලොකු කාගෝ අරන් යන්න පුළුවන් අපිට ආහසෙන්ත්‍රාවෙන් ආහසෙන්ත්‍රාවට එන්ඩියුරන්ස් එක තියාගන්න පුළුවන් මේ එන්ඩියුරන්ස් එක කියලා කියන්නේ මල්ලි අපිට ගුවනේ ඉන්න පුළුවන් කාලය සරලවම කියනවා ගුවනේ ඉන්න පුළුවන් කාලය උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගාව තියෙන සමහර එයාක්‍රාෆ්ට් මම ඔයාලට කියන්නම් අපේ ගාව තියෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් අපේ ෆ්ලැග් කැරියර් එක ෆ්ලැග් කැරියර් කියලා කියන්නේ අපේ රටේ තියෙන ජාතික මොකද්ද එයාලයින් එක හරි ජාතික එයාලයින් එක ශ්‍රී ලංකන් එයාලයින්ස්
මේකේ තියෙන හස්යන්ත්‍ර වලට යන්න පුළුවන් කාලයන් වෙනස්. සමහර හස්යන්ත්‍ර වලට පුළුවන් ලංකාවේ ඉඳලා ඉන්දියාවට යන්න. සමහර හස්යන්ත්‍ර වලට පුළුවන් ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට ඩිරෙක්ට් යන්න. හරි A320 ගත්තොත් එක කැපැසිටි එකක් A321 ගත්තොත් තව කැපැසිටි එකක් ඒ වගේ අපි ගාව තියෙන හස්යන්ත්‍රාස් වල තියාගන්න පුළුවන් ෆුවල් ප්‍රමාණය අනුව මෙන්න මේකේ එන්ඩියුරන්ස් එක වෙනස් වෙනවා. හරි? Yeah, yeah. හරි මම මේ ප්‍රශ්න වලට answers දෙන්න. Yes, still mode jet can escape from radar, GPS and so on. Yes, definitely. අනිවාර්යෙන්ම. Yes, රනෝත් නෝ. ඔව් රනෝත්. ඒක තමයි ඒක ස්ටිල්ත් කියලා කියන්නේ. අපි ඒක ගැන තවම කතා කරමු. Yes, okay. Right. And එතකොට endurance කියලා අපි කතා කර කර හිටියේ ගුණේ ඉන්න පුළුවන් කාලය. හරි ඊට පස්සේ මේ අහස යන්ත්‍ර අපිට use කරන්න පුළුවන් military purposes වලට. Okay, military purpose කියන්නේ දැන් මම ඉන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ. අපි ගාව තියෙන අහස යන්ත්‍ර අපි use කළා යුද්ධ කාලේ. No, endurance equal helicopters. No. Helicopters වලටත් endurance තියෙනවා. ඔව්. Endurance equal වෙන්නේ නැහැ helicopters වලට. හරි? Endurance කියන එක helicopters වලටත් අදාළයි. ආසෙන්ත්‍ර වලට මේ ප්ලේන්ස් වලට තදාලේ ෆික්ස් වෙන ආකාරයට තදාලේ හරි මිලිටරි එකේ දැන් මම ඉන්නේ ශ්‍රී ලංකා එයාර්ෆෝස් එකේ අපි ගාව තිබිච්ච ජෙට්ස් යූස් කරා ඊලාම්බෝ එකේදී ටෙරරිස්ට් රට ඇටැක් කරන්න ජෙට්ස් යූස් කරා ඊට පස්සේ අපි ගාව තියෙන සර්වේලන්ස් එයාර්ක්‍රාෆ්ට් අපි යූස් කරා රෙකනිසන්ස් කරන්න රෙකනිසන්ස් කියන්නේ ඔත්තු බලන්න යූස් කරා හරි අපි ගාව තියෙන UAVs අපි ඒවට යූස් කරා ඊට පස්සේ අපි ගාව තියෙන ට්‍රාන්ස්පෝර්ට් එයාර්ක්‍රාෆ්ට් අපි පාවිච්චි කරා කටුනායක ඉදලා පලාලි ඒ කියන්නේ කොලඹ සිට පලාලි දක්වා පලාලි කියන්නේ ජෙෆ්නා දක්වා ක්‍රූස් මිනිස්සුන්ව ට්‍රාන්ස්පෝර්ට් කරන්න පාවිච්චි කරා ඊට අමතරව අද කන්ටෙස්ට් එකේදී අද දවසේ අපේ ගාව තියෙන ට්‍රාන්ස්පෝර්ට් එයාර්ක්‍රාෆ්ට් පාවිච්චි කරනවා VIP ට්‍රාන්ස්පෝර්ට්ස් වලට ඊට අමතරව ඉන්ටර්නල් ට්‍රාන්ස්පෝටේෂන්ස් වලට ටුවරිසම් එන්හෑන්ස් කරන්න අපි කොළඹින් පටන් ගන්නවා ෆ්ලයිට්ස් අරගෙන ට්‍රින්කෝ වලට එනවා ජෙෆ්නා වලට එනවා ඊට පස්සේ කොග්ගලට එනවා ඊට පස්සේ වීරවිලට යනවා ඒ වගේ අපි ටුවරිසම් එක ඉම්ප්‍රූව් කරන්න පාවිච්චි කරලා මේ වගේ මිලිටරි පර්පසස් and සිවිල් පර්පසස් වලට මේ ආසයන්ත්‍ර පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. හරි. එනර්ජි එෆිෂන්සි and maneuverability. මෙන්න මේකේ තව කාරණයක් තමයි මේ එනර්ජි එක කියන එක අපිට බොහොම efficiently පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි maneuverability. හරි. High maneuverable. ආසයන්ත්‍රාවක් very high maneuverable. මේක ඉක්මනට maneuver කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි jet එකක් ගත්තොත් එහෙම jet එක seconds වලින් ඒ කියන්නේ තප්පර වලින් maneuver කරන්න පුළුවන්. හරි not like මේ large aircraft photo එකේ තියෙන ලොකු aircraft එක තියෙන්නේ ඒ වගේ නෙවෙයි jet එක අපිට පුළුවන් maneuver කරන්න හරි ඉක්මනට sudden movements ගන්න පුළුවන් තප්පරෙන් දෙකෙන් maneuver කරන්න පුළුවන් හරි අනිත් එක තමයි jet එකකට travel කරන්න යන වෙලාව උදාහරණයක් විදිහට අපි ගත්තොත් ට්‍රින්කොමලේ ඉඳලා කොලඹ වලට යන්න 30 minutes වගේ යන්නේ බොහොම සුළු කාලයක් යන්නේ ට්‍රින්ක කොලඹ කියන්නේ 200 plus kilometers එතකොට ඔයාලට හිතන්න පුළුවන් ඒකේ maneuverability එක speed එක කොච්චර වැඩිද කියලා. ඒක jet එකෙන් jet එකට වෙනස් වෙනවා. හරි? Okay, introduction to aircraft. It's all about flying machine. Flying machine. හරි? Engineers always deal with machines. හරි? Engineer කෙනෙක් කියන්නේ හැමදෙසම machine එකක් එක්ක deal වෙන මනුස්සයෙක්. machine එක ඔයාලා මං හිතනවා හැමෝම බලලා ඇති කියලා ඔය 3 idiots කියන movie එක ඉන්දියන් movie එකක් තිබ්බේ අමරිකානුවේ මින් ආඩ මතකද ඒකේ මතක නම් හැමෝටම machine කියන එක definition එකක් දෙන්නේ කොහොම අමරිකානු දෙනවා ලස්සන definition එකක් එයා කලිසමේ ship එක උඩ පහල කරලා පෙක් කියනවා මේකත් machine එකක් කියලා exactly that is also a machine හරි ඒකත් machine එකක් that's called out of box thinking malli e api hemadissema hitanne machine ekak kiyanne a engine ekak tiyennona karakawenna ona arama wenna ona ne ehema ne machine ekak kiyanne apage karyan pahasu karaganeemata tiyena tawat ekthara upangaya hari okay so it's all about the flying machine introduction to aircraft hari meka walata man explain karanna what is an aircraft okay an aircraft is a vehicle machine that is able to fly by gaining support from the air okay terna it counters the force of gravity by using either static lift or by using the dynamic lift on an aerofoil hari manga oy kiyala denna or in a few cases the downward thrust from jet engines example airplanes helicopters airships
including blimps, gliders, paramotors, and hot air balloons. හරි. මෙන්න මේ aircraft එක කියන්නේ මල්ලී මොකක් හරි machine එකක්. It is able to fly by gaining support from the air. මේ අපේ ආවට තියෙන medium එක මොකද? Air. Air medium එක අරගෙන ඉන්නේ ඒකේ support එකෙන් උඩ යන item එකක්. හරි. මේක වෙන්න පුළුවන් because of the gravity. Gravity එකෙන් ගන්න lift එකක් ඉඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ wings වල තියෙන shape එකෙන් ඉඳ ඇති වෙන aerodynamically change එකත් එක්ක හට ගන්නා වූ lift එක ඉඳ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් jet cone එකකින් thrust එක පහළට divert කරලා උඩට ගන්න aircraft එකක් වෙන්නත් පුළුවන්. හරි? කොහොම වුණත් aircraft එක කියන්නේ is a vehicle or machine that is able to fly by gaining support from the air. හරි? medium of AI එකේ support එක අරගෙන fly කරන්න ගන්න machine එකට තමයි ආසන්තරය කියලා කියන්නේ. In present we use the aircraft not only for wars. The first figure in the presentation is yes. Yeah, you're right. අපි ආසන්තරය පාවිච්චි කරන්නේ යුද්ධ විතර නෙවෙයි මම පිළිගන්නවා. ඒක තමයි මම ඔයාලට කිව්වා අපි transport වලට හැම දෙයකටම ආසන්තරය පාවිච්චි කරනවා. හරි aircraft parts and functions මම ඔයාලට ආහස්‍යන්ත්‍රාව කියලා දෙද්දි ප්‍රධාන කොටස් ටික කියලා දෙන්නම් ආහස්‍යන්ත්‍රාවක තියෙන. හරි මම මෙතනත් ඔයගලන්ට අරන් තියෙන මේ transport aircraft එක මොකද හරි ලේසි transport aircraft එකක් අරගෙන කියලා දෙන්න. ඒකෙදි මම ඔයාලට ප්‍රධාන කාරණා ප්‍රධාන කොටස් ටික ආහස්‍යන්ත්‍රාව කියලා දෙන්නම්. මම හිතනවා ගොඩක් අය දන්නවා ඇති කියලා. ඒ දැනක් දන්නේ නැති වුණත් මම දන්න අයටත් නොදන්න අයටත් හැමෝටම ලේසි වෙන විදිහට මේ කොටස් ටික හඳුන්වා දෙන්න. අපේ ඉස්සෙල්ලාම ආසන්ත්‍රාව ගත්තොත් මේ ආසන්ත්‍රාවේ ඔයාලා හැමෝම දැකලා තියෙනවා බඳ කොටස. ලොකු සිලින්ඩරිකල් shape එකකට තියෙන මේ බඳ කොටස. හරි මේකට අපි කියන්නේ fuselage කියලා. fuselage. හරි බඳ. බඳ. හරි fuselage. දන්නවද ඔයගොල්ලෝ මේ parts ගැන ඔයාලා දන්නවද මීට කලින්? I may want to මම මේක explain කරන්න අවශ්‍යයිද ඔයාලා මේක දන්නවද? හරි Do I need to explain it? Okay, we know. Okay, everybody. Okay, someone says explain. Explain. I don't know. Yeah, good. 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 Done. Yes. Explain, sir. Okay. Don't. Mata sir again. Ne bahar. Mama wala ke taiya ke nekne. Aiya ke lagata karan. No need to call sir. Okay. So you guys are not in the service. Office wala hamuda vene vene. Wala magi mali lani. So let me mata kata karan aiya ke la. Okay, explain කරන්න. Okay, majority wants to explain. So, I'll explain. හරි? මම ගොඩක් කට්ටියට explain කරන්න අවශ්‍ය නැද්ද? මම explain කරන්න. හරි. මේක තමයි ආසයන්ත්‍රාවේ බඳ. හරි. මෙන්න මේ බඳ ඇතුලේ තමයි අපේ passengers ලා අරගෙන යන්නේ. Cargo අරගෙන යන්නේ. එතකොට ඊට අමතරව අපේ තියෙන සියලුම movements වෙන්නේ මෙන්න මේ බඳ ඇතුලේ. අහලා දැකලා ඇති අහලා ඇති 800ක් passengers ලා ගෙනියන්න පුළුවන් aircraft තියෙනවා. 350ක් ගෙනියන්න පුළුවන් aircraft තියෙනවා. ඒ වගේ එක එක ප්‍රමාණයන් කියන දින aircraft වෙනස්. හරි. එතකොට මේ බඳ ඇතුලේ තමයි ඒකට අපි ඉඩ හසලසලා දීලා තියෙන්නේ. මේකට කියන්නේ fuselage එක කියලා. හරි. ඒ fuselage එකේම ඉස්සරහ කොටස. ඒ කියන්නේ front compartment එක අපි නම් කරනවා cockpit එක කියලා. මොකද්ද cockpit එක? මේ cockpit එකේ තමයි අපේ pilot ඉන්නේ. හරි. Okay, where's the fuel tank? Please let me introduce. හරි. Explain කරන්න දෙන්න. Sorry. මට explain කරන්න දෙන්න මම explain කරගෙන යන්නම් ඊට පස්සේ ඔයාලා අහන්න. හරි මේ cockpit එක කියන එක තමයි pilots ලා දෙන්නා ඉන්නේ. Pilots ලා දෙන්නා අදහස් කරන්නේ captain pilot, co-pilot, සමහර ලාට navigator, සමහර ලාට මොකද්ද flight engineer. හරි මෙන්න මේගොල්ලෝ ඉන්නේ මේ cockpit එක ඇතුලේ. ඒගොල්ලෝ තමයි aircraft එක fly කරන්නේ. බස් එක driver මාත්‍යා ගත්තොත් driver මාත්‍යා ඉන්නේ ඉස්සරහ sheet එකේ. කොන්දොස්තර මාත්‍යා ගොඩක් වෙලාට ඉස්සරහ ඉන්නා. කොන්දොස්තර මාත්‍යාගෙන් සමහර වෙලාවට ඩ්‍රයිවර් මාත්‍ය ඇසිස්ටන්ස් ගන්නවා ඔය පැත්තෙන් යනකොට අයිනෙන් යනකොට බස් එක වදිනවද ඉඩ තියෙනවද ඒ වගේ. එතකොට පයිලට් කෙනෙක් ඉන්නා කෝපයිලට් කෙනෙක් ඉන්නා පයිලට් ඇසිස්ට් කරනවා හැමතිස්සෙම කෝපයිලට් ෆ්ලයි කරන්න. හරි ඊට පස්සේ මේකේ තියෙනවා මේ ආසයන්ත්‍රාවේ ඉස්සරහා තියෙනවා තටු දෙකක්. හරි මෙන්න මේ තටු දෙකට අපි කියනවා වින් කියලා. WNG වින්. හරි මේ වින් ආසයන්ත්‍රාවෙන් ආසයන්ත්‍රාවට මල්ලි වෙනස් හැඩේ. ඒ කියන්නේ ආසයන්ත්‍රාවල පර්පස් එක අනුව ආසයන්ත්‍රාව නිර්මාණය කරලා තියෙන කාර්යය අනුව මේ වින් වල හැඩය වෙනස්. හරි
ගොඩාක් කාලවට ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් ඒ කියන්නේ ගොඩක් ලොකු ලාජ් ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් වල මේ ලොකු තටු තියෙනවා ලොකු තටු දෙකක් තියෙනවා සරලවම කියන ලොකු තටු දෙකක් තියෙනවා ජෙට් එයාක්‍රාෆ්ට් වල ලොකු තටු නැහැ පොඩි තටු තියෙනවා හරි ඒ තටු වල තියෙන හැඩය තටු වල තියෙන ෂේප් එක සයිස් එක ඒකෙන් කරන කාර්යය අනුව ආසන්ත්‍රාල ආසන්ත්‍රා වර්ගයන් අනුව තටු වල තියෙන හැඩය කාර්යය වෙනස් වෙනවා හරි ජෙනරලි ගත්තාම ඒකට වින් කියලා කියනවා හරි WNG වින් එතකොට මල්ලී අහස් යන්ත්‍රාවක් උඩ යවන්න අවශ්‍ය ශක්තිය පවර් එක හරි පවර් එක ජෙනරේට් කරන්න අපිට අවශ්‍ය වෙනවා ඉන්ජින්ස් ඔයාලා හැමෝම දන්නවා වාහනයක් ගත්තොත් වාහනේ කොහොමද යන්නේ කියලා ඔයාලා ගිහිතර තියෙන කාර් එක මෝටර් බයික් එක ඒ හැමදේම ට්‍රැවල් කරන්න ඒ කියන්නේ ඉස්සරහට මූවමන්ට් එකක් ගන්න අපිට අවශ්‍යයි බලයක් දෙන්න බලය දෙන්න අපි මොකද කරන්නේ අපි ගාව තියෙන ඉන්ධන පෙට්‍රල් අද දවසේ හොඳටම කතා වෙන මාතෘකාවක් පෙට්‍රල් ඩීසල් මේ වගේ දෙයක් දහණය කරලා අපි ඒකෙන් ලබා ගන්න ශක්තිය. හරි ඒ කියන්නේ දහණය කරනවා කියන එක මම ඔතන ඒ ලෙවල්ස් කරන මල්ලීලා ඉන්නවා කියලා මම හිතලා මම කියලා දෙන්නම් ලස්සනට. අපිට තියෙන කිමිකල් එනර්ජි එක ඒ කියන්නේ කිමිකල් එනර්ජි කියන්නේ ඕකේ කොහොමද කොහොමද සිංහලෙන් කියන්නේ හරි කිමිකල් එනර්ජි එක ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන්ස් ඔය පෙට්‍රල් ඩීසල් වල තියෙන හයිඩ්‍රෝකාබන්ස් බර්න් කරලා ඒකෙන් අපි එනර්ජි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරනවා ශක්තිය මාරු කරනවා කිමිකල් එනර්ජි වල ඉඳලා මෙකැනිකල් එනර්ජි වලට හරි මෙකැනිකල් එනර්ජි වල ට්‍රාන්ස්ෆෝම් කරලා අපි ඒකෙන් ගන්නවා ශක්තිය අන්නේ ශක්තියෙන් තමයි අපි කාය එක ඉස්සරහට ට්‍රැවල් කරන්නේ බයික් එක ඉස්සරහට ට්‍රැවල් කරන්නේ එන්නේ ඒ කාර්යය වෙන්නේ කිමිකල් බර්න්ස් කරලා ගන්න ශක්තියෙන් ඒ ඒ විදිහටම අපේ හස්සන්ත්‍රා වලටත් තියෙනවා එන්ජින්ස් හරි එන්ජින්ස් එක එක වර්ගයේ එන්ජින්ස් තියෙනවා අපි දෙවන ලෝක යුද්ධ කාලේ ගත්තොත් එහෙම අපි ගාව තිබ්බේ පිස්ටන් පවර්ඩ් ප්‍රොපෙලර් තියෙන එන්ජින්ස් දෙවන ලෝක යුද්ධ කාලේ විතරක් නෙයි දැනට මම වැඩ කරන මගේ ඕර්ගනයිසේෂන් එකේ මම වැඩ කරන තැනත් මම මේන්ටේන් කරනවා පිස්ටන් එන්ජින්ස් තියෙන ඒයාර්ක්‍රාෆ්ට් ටයිප් දෙකක් හරි එතකොට පිස්ටන් එන්ජින් කියලා මම අදහස් කරන්නේ අපේ වාහනවල තියෙන જાති පිස්ටන් උඩයට යන එන්ජින්ස් හරි ඒ එක වර්ගය අනිත් එක තමයි මල්ලි ටර්බෝ එන්ජින්ස් ඔය ජෙට් ක්‍රාෆ්ට් හෙලිකොප්ටර්ස් ඊට පස්සේ යස් අනිත් ටර්බෝ ෆෑන් ටර්බෝ ප්‍රොප් කියන එන්ජින්ස් ඔය ක්‍රාෆ්ට් ලොක් කොම තියෙන ජෙට් ටයිප් එන්ජින්ස් හරි ඒකට ආව මම ජෙට් ටයිප් එක මොකද්ද කියලා කියලා දෙන්න ඒ වගේ මොකක් හෝ මීඩියම් එකක් මොකක් හෝ මැෂින් එකක් මේ ආසයන්ත්‍රාවට කපල් කරලා තියෙනවා ට්‍රස්ට් එක ගන්න හරි ටු ජෙනරේට් ත්‍රස්ට් ටර්බයින් එන්ජින් පිස්ටන් එන්ජින් ඔව් ජෙට් එන්ජින් හරි එතකොට වින් එක දන්නවා ෆියුසලාජ් එක දන්නවා එන්ජින් එක දන්නවා ඊට පස්සේ මේ ඔයාලා හැම අහස යන්ත්‍රාවකම දැකලා ඇති වින් එක වගේම තවත් පොඩි වින් එකක් තියෙනවා පිටිපස්සේ ටේල් එන්ඩ් එකේ එයාක්‍රාෆ්ට් එකේ ෆියුසලාජ් එක ගත්තොත් ෆියුසලාජ් එකේ මැද හරියෙන් තියෙනවා ලොකු තටු දෙකක් වින් දෙකක් ටේල් එන්ඩ් එකේ රියර් කම්පාර්ට්මන්ට් එකට කිට්ටුව තවත් පොඩි තටු වර්ගයක් තියෙනවා හරි මොනවද මේ මේවට අපි කියනවා හොරිසොන්ටල් ස්ටෙබිලයිසර්ස් කියලා ඒ කියන්නේ මල්ලි වින්ස් දෙකට parallel ව තියෙන ඒවා wins දෙකත් එක්ක සමගාමීව ඒ axis එකේම තියෙන එකට අපි කියනවා horizontal stabilizer එකක් කියලා හරිද පැහැදිලි horizontal කියන එක ඔයාලා දන්නවනේ සමාන්තර horizontal stabilizer එකක් කියලා කියනවා ඒකට ඒ left right තියෙන දෙකටම horizontal stabilizers කියලා කියනවා ඊට පස්සේ තව එකක් තියෙනවා ඒ horizontal stabilizers stabilizer එකට perpendicular axis එක ඒ කියන්නේ අංශක 90කින් ඒකට අපි කියනවා vertical stabilizer එක කියලා හරි එතකොට horizontal stabilizers එතකොට ප්‍රධානම කාරණා ප්‍රධානම දේවල් තියෙන්නේ fuselage එකක් තියෙනවා තටු තියෙනවා engines තියෙනවා horizontal stabilizer කියලා එකක් තියෙනවා ඊට පස්සේ vertical stabilizer කියලා තව එකක් තියෙනවා හරි ඔන්න ඔය විදිහට තමයි ප්‍රධානම flying control objects හරි ඊට පස්සේ මේ අහස් යන්ත්‍රාවක් ඉස්සරහට යනකොට මම කිව්වා engines දෙකේ thrust එකෙන් ඉස්සරහට යනවා කියලා හරි good එතකොට මේ අහස් යන්ත්‍රාව උඩ ඉස්සරහට යද්දී කොහොමද හරවන්නේ ලොකු ප්‍රශ්නයක් අපි කොහොමද මේක හරවන්නේ අපි කොහොමද මේක නෝස් එක අප් ඩවුන් කරන්නේ නෝස් එක කියලා මම අදහස් කරන්නේ කොක්පිට් එක උඩට ගන්න කොහොමද කොක්පිට් එක පහළට ගන්න කොහොමද ඒ කියන්නේ උඩට ගන්න අපි ආසයන්තාව ක්ලයිම් කරනකොට ඔයාලා දැකලා ඇති වීඩියෝස් වල බයි විෂුවල් එක්ස්පීරියන්ස් කරලා ෆ්ලයි කරලා තියෙනවා නම් රන්වේ එකේ කටුනායකින් එයාක්‍රාෆ්ට් එකක් ටේක් ඔෆ් කරනකොට රන්වේ එකේ ආසයන්තාව දිගට ගිහිල්ලා එකපාර උඩට යනවා උඩට ගිහිල්ලා ඒක උඩට එක දිගටම ක්ලයිම් වෙවි යන්නේ. කියන්නේ මෙන්න මේ වගේ ඇන්ගල් එක මේම ක්ලයිම් වෙවි යන්නේ. එතකොට මගේ නෝස් එක තියෙන්නේ අප්. හැමදෙස්සම නෝස් අප්.
අපි ලෑන්ඩින්ග්ස් වලට එදිම ගතමල් වෙන්නේ මේ නෝස් එක මෙහෙම ඩවුන් වෙලා ඉන්නේ. මොනි ඒතර නෝස් ඩවුන්. පැහැදිලි නෝස් ඩවුන් මොමන්ට් එකේ. එතකොට නෝස් අප් ඇන්ඩ් නෝස් ඩවුන්. මේ ඕකෙදි කොහොමද අපි නෝස් අප් ඇන්ඩ් නෝස් ඩවුන් කරන්නේ? ඒක සෑහෙන වැදගත්. හරි? ඒක කන්ට්‍රෝල් කරන්නත් අපි ගාව තියෙනවා control surfaces hari me control surfaces koeda tiyenne monawada me control surfaces walin wenne kiyana eka man kiyala denna hari man issela kuwa win ekak kiyala ekak tiyenawa kiyala me win eke me walata peenawane menne metana gahala tiyena podi kotasa hari eha patra gihilla aran enna ara aircraft dummy ekata model ekak pieces හරි එතකොට මේ ආහස යන්ත්‍රා ගත්තොත් ආහස යන්ත්‍රාවේගේ වින් එකේ තියෙන කෙලවරේම එලරන් කියලා පොඩි කොටසක් මේ වින් එක වෙනම කොටුවකට කපලා ඒකේ කෑල්ලක් නම් කරනවා එලරන් එක කියලා. එතකොට අපි ගාව left side එකේ එක එලරන් එකක් තියෙනවා right side එකේ තව එලරන් එකක් තියෙනවා. මේදී තව එකක් මෙතන left එලරන් and right එලරන්. හරිද? left එලරන් and right එලරන්. එතකොට මේ left එලරන් and right එලරන් කියන එකෙන් control කරන්නේ roll කියන movement එක. රෝල් කියන මූමන්ට් එක කියන්නේ වාගේ ආහස යන්ත්‍රාව මෙන්න මේ ෆියුසලාජ් එකේ වටා කරකැවීමේ. ඒ කියන්නේ මෙන්න මේව කරකැවීමේ මූමන්ට් එක කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ එලරන් කියන එකේ. හරිද? ඒ වගේම වර්ටිකල් ස්ටැබිලයිසර් එකේ තියෙනවා තවත් ඒ වගේම කැරි දෙකක්. ඒ දෙකට අපි කියනවා එලිවේටර්ස් කියලා. පැහැදිලි? එලිවේටර්ස්. මෙන්න මේ එලිවේටර්ස් එකෙන් වාව කරනවා change of pitch ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආහස යන්ත්‍රා උඩට ගැනීම සහ පහළට දැම්ම nose up nose down කරන කරන්නේ මෙන්න මේ elevators දෙක උඩට පහළට ගැනීම. හරිද? ඊට පස්සේ vertical stabilizer එක කියන එක මෙන්න මේකේ තියෙනවා පොඩි කෑල්ලක් අර වගේම රඩර් එක කියලා. පැහැදිලි? මේ රඩර් එක කියන එකත් pilotට පුළුවන් move කරන්න. එතකොට මේ elevator කියන එකත් pilotට පුළුවන් move කරන්න, එලරන් කියන එකත් pilotට පුළුවන් move කරන්න. රඩේ එක මූව් කරනකොට ඔයාගේ ආහස යන්ත්‍රාව මෙන්න මේ ආකාරයට තියෙනවා නම් මේක මෙහෙම දෙපැත්තට මෙන්න මේ යෝ කියන මූව්මන්ට් එක ආහස යන්ත්‍රාව යෝ කියන මූව්මන්ට් එකට ගන්න පුළුවන් රඩේ එක චේන්ජ් කරලා. ඒකට එලිවේට් එක චේන්ජ් කරලා මගේ ආහස යන්ත්‍රාව උඩර ගන්න පුළුවන් පහළට ගන්න පුළුවන් යෝ රඩේ එක වෙනස් කරලා යෝ කර ගන්න පුළුවන්. හරිද? එතකොට එලරන් එක වෙනස් කරලා මට පුළුවන් ආහස යන්ත්‍රාව මෙහෙම රෝල් කරන්න. පැහැදිලි? ඔයාලා දැකලා ඇති වීඩියෝස් වල ජෙට් ඒකරාෆ්ට් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ටර්න් කරලා යනවා. මේ ටර්නින් මූව්මන්ට් එක ගන්න මම එලරන්ස් වල සහභාගීත්වය ගන්නවා. පැහැදිලි? පැහැදිලිද? ප්‍රශ්න වර්ගයක් තියෙන බලමු මොනවද තියෙන කියලා ක්වෙස්චන්ස්. ඔකේ. Yeah, the figure shows in a giant plane. Yes, yes, it is a giant plane. What else? I understood. Yes. Elevators individually බෑමල්ලි බෑ. Elevators individually move කරන්න බෑ. Elevators දෙකම එකට move වෙන්නේ. හරි? Okay. මෙන්න මේ ඊට පස්සේ flaps කියලා. මගේ කෙනෙක් අහලා දෙනවා මේ flap එක. මේ තියෙන්නේ flap එක කියලා එක. මේ flap එක පුළුවන් මල්ලි extend කරන්න. ඒ කියන්නේ මගේ wind එකේ shape එක තියෙන මෙතන මෙන්න මේ wind shape එක තියෙන මේ wind shape එකට වැඩිය මේක එලියට extend කරන්න පුළුවන් මෙන්න මේ. හරි මේක එලියට extend කරනකොට මල්ලී උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම extend කරන්න පුළුවන් මේ flap එක. හරි පැහැදිලිවද? මේ flap එකත් මෙන්න මේ ආකාරයට extend කරන්න පුළුවන්. මම වරල් සරලවම කියලා දෙන්නේ. හරි මේක එක්ස්ටෙන්ඩ් වෙනකොට හරියට මේ කොටුවක් වගේ එක්ස්ටෙන්ඩ් වෙන්නේ නැහැ. පහළට නැමිලා තමයි එක්ස්ටෙන්ඩ් වෙන්නේ. මෙහෙම එක්ස්ටෙන්ඩ් කරාම මොකද්ද වෙන්නේ? මෙහෙම එක්ස්ටෙන්ඩ් කරාම මගේ wind එකේ ඒරියා එක. රයිට්? මගේ wind එකේ ඒරියා එක. මේ මගේ wind එක මෙච්චරනේ තිබ්බේ කලින්. මේ wind එකේ ඒරියා එක ලොකු වෙනවා.
පැහැදිලි මේ වින්ඩ් එකේ ඒරියා එක ලොකු වෙනවා වින්ඩ් එකේ ඒරියා එක ලොකු වුණාම මට පුළුවන් මගේ වින්ඩ් එකෙන් ක්‍රියේට් කරන ලිෆ්ට් එක වින්ඩ් එකෙන් තමයි ලිෆ්ට් එක ක්‍රියේට් කරන්නේ හරි මල්ලි වින්ඩ් එකෙන් ක්‍රියේට් කරන ලිෆ්ට් එක වැඩි කරගන්න පුළුවන් පැහැදිලි එතකොට ලිෆ්ට් එක කියන්නේ මොකද්ද එසවීමේ බලය ඔය බලය වැඩි කරගන්න පුළුවන් ඔය බලය වැඩි වෙනකොට මට පුළුවන් එයාක්‍රාෆ්ට් එක ඉක්මනට ටේක් ඔෆ් කරන්න හරි අපි හිතමු මගේ ආක්‍රාෆ්ට් එකට ටේක් ඔෆ් කරන්න ඩිස්ටන්ස් එකක් ඕන කියලා 2 km example හරි 2 km මට පුළුවන් මගේ ෆ්ලැප්ස් දෙක එක්ස්ටෙන්ඩ් කරලා මේ 2 km ම යන්න නැතුව 1.5 km වලින් වගේ එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කරන්න හරි එක උදාහරණයක් එතකොට අපි තව දෙයක් කන්සර්න් කරගන්න ඕන මම මේකේ ෆ්ලැප්ස් ලොකු කරලා ඒරියා එක වැඩි කරනකොටම ලිෆ්ට් එක වැඩි වෙනවා වගේම ඩ්‍රැග් එකත් වැඩි වෙනවා එතකොට මට පුළුවන් මේ ෆ්ලැප් එක තවදුරට එක්ස්ටෙන්ඩ් කරලා මගේ ඩ්‍රැග් එක ගොඩක් වැඩි කරගන්න. ඇයි මං ඩ්‍රැග් එක වැඩි කරගන්න ඕන? මම ඩ්‍රැග් එක වැඩි කරගන්න ඕන මල්ලේ ලෑන්ඩින්ග්ස් වලට එද්දි. ඒ කියන්නේ ආසයන්ත්‍රය උඩින් ඉඳලා පහළට එනකොට මගේ ෆ්ලැප්ස් වම සම්පූර්ණම දිග හරිනවා. සම්පූර්ණම දිග හැරියාම මට තියෙන ඩ්‍රැග් එක ගොඩාක් වැඩි. එතකොට මම ගුවනේදී ආසයන්ත්‍රය ස්ලෝ කරගන්නවා. ඒ කියන්නේ ආසයන්ත්‍රය හැමීට ස්ලෝ කරගන්න පුළුවන් ගුවනේදී. හරිද? අන්නේ ආහස්‍යන්ත්‍රාව ගුණේදී ස්ලෝ කරගන්න අපිට තවත් එක්තරා උපාංගයක් තියෙනවා ඒකට අපි කියනවා ස්පොයිලර්ස් කියලා. හරිද? මෙන්න මේකෙන් පුළුවන් චේන්ජ් ලිෆ්ට් ඩ්‍රැග් ඇන් රෝල්. මේ ස්පොයිලර්ස් වලනුත් පුළුවන් අපිට ලිෆ්ට් එක අඩු කරගන්න. හරි? ඩ්‍රැග් එක වැඩි කරගන්න. පැහැදිලිද? ඊට අමතරව ගොඩක් ලොකු ඒයාක්‍රාෆ්ට් වල ඔයාලා දැකලා ඇති වින් එක කෙලවරෙන් උඩට නමලා තියෙනවා. හරිද? මේවට කියන්නේ winglets කියලා. මේකෙන් වෙන්නේ drag එක අඩු වෙන එක. මේකට ගොඩාක් ලොකු ඔයාලට මේකම සරලව drag එක අඩු වෙනවා කියලා කියන්නම්. මොකද මේක පිටිපස්සේ ගොඩාක් ලොකු තියරියක් තියෙනවා. ඒ කියන්නේ aerodynamics කියලා වෙනම subject එකක් තියෙනවා. මේ aerodynamics කතා කරන්න නැතුව මට මේ winglet වල සම්පූර්ණ කාරණාව කියලා දෙන්න අමාරුයි. මේ වෙලාවේදී මම කියලා දෙන්නම් මේ winglets වලින් කරන්නේ drag එක අඩු කරන එක කියලා. හරි? එතකොට අපි ප්‍රධාන කම්පෝනන්ට්ස් ටික ඉගෙන ගත්තා ප්‍රධාන කම්පෝනන්ට්ස් වලින් වෙන කාර්යයන් ටික ඉගෙන ගත්තා ඕකේ chat box is filled with the questions ඕකේ අපි බලමු මොනවද මේ කියන්නේ කියලා මේගොල්ලෝ අහන්නේ okay can elevate now what is the movement of elevate what are the movement of elevate and ඒක තමයි මල්ලි මං කිව්වේ elevate එක move කරනකොට elevate එක up and down move වෙන්නේ elevate එක up and down move වෙනකොට pitch එක ඒ කියන්නේ nose එක aircraft එක nose එක up down වෙනවා aileron එක move කරනකොට aircraft එක දෙපැත්තට කරකැවෙනවා හරිද the planes i know sir okay that's good do we use the elevators to take off the aircraft hari take off karanna thamai api elevators use karanne drag hari okay ah good slots okay wait I'll tell you slots hari malli ahasyantrawak take off karanna api karanne runway ek dige ahasyantrawa max power ekenne high speed ekeng ඉස්සරහට ධාවනය කරනවා ඉස්සරහට ධාවනය කරනකොට ඒ ආහස්‍යන්ත්‍රාවට අදාළ ස්පීඩ් එකක් තියෙනවා ඒ ස්පීඩ් එක ගේන්න උනහම අපිට දැක්කහම අපේ ස්පීඩ් මීටර් එකේ ඒ ස්පීඩ් එක ආවා කියලා අපි එලිවේටර්ස් දෙක මෙහෙම පල්ලයට අදිනවා හරි අපි මෙහෙම තියෙන ආහස්‍යන්ත්‍රාවේ අපි මෙහෙම අල්ලන් යනවා නම් අපේ කන්ට්‍රෝල් ස්ටික් එක අපි මේ කන්ට්‍රෝල් ස්ටික් එක මෙහෙම පල්ලට අදිනවා අපි මෙහෙම අදිනකොට මේ එලිවේටර්ස් ඩවුන් ගිහිල්ලා ආහස්‍යන්ත්‍රාව උඩට ඉස්සෙන ඕක තමයි සරල සිද්ධාන්තය එතකොට මේ ස්ලැට්ස් කියන්නේ ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ස්ලැට්ස් දෙකක් තියෙන්නේ වින් එකේ හරි මේ ස්ලැට්ස් නුත් පුළුවන් මල්ලි ෆ්ලැප්ස් ගන්නවා වගේ මෙමෙ ඉස්සරහට ඉන්ක්‍රීස් කරන්න චූටි ප්‍රමාණයකින් හරි මම සරලම කියලා දෙන්නේ මීට වැඩිය ලොකු පර්පස් එකක් තියෙනවා මේ වගේ වෙන වෙන පර්පස් තියෙනවා ස්ලැට්ස් වලින් වෙන වෙන දේවල් වෙනවා බවුන්ඩරි ලේයර් සෙපරේෂන් එකක් වෙනවා ඒව ඔයගොල්ලන්ට දැම කියලා දෙන්න අවශ්‍ය නැහැ ඒව ඒරෝඩයිනමික්ස් එක්ක යන්නේ හරි මෙන්න මේ වගේ පොඩියට ඉන්ක්‍රීස් කරගන්න පුළුවන් මේ ඉන්ක්‍රීස්මන්ට් එකෙන් මොකද්ද වෙන්නේ ලිෆ්ට් එක ඉන්ක්‍රීස් වෙන එක ඉස්සෙල්ලා මං කිව්වා වගේ. පැහැදිලිද? එතකොට මං හිතන ඔක්කොන්ට මං උත්තර දුන්නා. ඊට අමතර එක මල්ලි කෙනෙක් අහලා තියෙනවා කොහෙද මේ වින් ෆුවෙල් තියෙන්නේ කියලා. හරි. ෆුවෙල්ස් තියෙනවා මල්ලි ඒයාක්‍රාෆ්ට් එකේ ගොඩාක් ලොකු ඒරියාස් වල.
කියන්නේ අපි හිතමු ලොකු ඒයාර්ක්‍රාෆ්ට් එකක් කියලා A320ක් කියලා A320 එක වගේ ෆුවල් ගොඩක් ගෙනියන්න ඕනේ. මොකද ඒකේ ලොකු එන්ඩියුරන්ස් එකක් අපිට අවශ්‍යයි. එතකොට ගොඩාක් වෙලාවට ෆුවල් අපි ගෙනියන්නේ මෙන්න මේ ඒරියා එකේ. මෙන්න මේ ඒරියා එකේ. ඒ කියන්නේ වින් එකේ. සම්පූර්ණ වින් එක මල්ලි කවර්ඩ් විත් ෆුවල්. හරි මේ ටික ෆුවල් ටැංක්ස් තියෙන්නේ. පැහැදිලි? මෙන්න මේ ඒරියා එක ෆුවල් ටැංක්ස්. මෙන්න මේ ඒරියා එකත් මල්ලි ෆුවල් ටැංක්ස් මේකේ. හරි? ඔය ෆුවල් ටැංක්ස් තියෙන්නේ. එතකොට මල්ලි මෙන්න මේකෙත් ලොකු ඒයාර්ක්‍රාෆ්ට් වල මේ හොරිසොන්ටල් ස්ටැබිලයිසර් එකත් අපි ෆුවල් වලට ගන්නවා. හරි? මේකත් ෆුවල් වලට ගන්නවා. පැහැදිලි? ඊට අමතරව අපි මේකේ බෙලි එක, ඒ කියන්නේ මේ ෆියුසලාජ් එකේ බෙලි එකෙත් බෙලි ටැංක්ස් ලොකේට් කරගෙන යනවා. අපේ කාගෝ දාන ප්‍රමාණයට අමතරව ඉඩ තියෙන ප්‍රමාණයත් එක්ක බෙලි ටැංක්ස් දාගෙන යනවා. රයිට්? ඔන්න ඔය ඒරියාස් වල තමයි ෆුවල් ටැංක්ස් ලොකේටඩ්. පැහැදිලි නේ ඔයගොල්ලන්ට? අයියා මිලිටරි ඒයාර්ක්‍රාෆ්ට් රෝල් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඕකේ. මල්ලි රෝල් කරනවා කියන එක රෝලින් නැතුව අපිට ඒයාර්ක්‍රාෆ්ට් එක හරවන්න බෑ මල්ලි. හරි අපිට ඒයාර්ක්‍රාෆ්ට් එක අහසේ දැන් මෙහෙම දිනනවා නම් ඒයාර්ක්‍රාෆ්ට් එක අපිට එකපාර මෙහෙම හරවලා ගන්න බෑ. ඒයාර්ක්‍රාෆ්ට් එක හරවන්න අපිට රෝල් එක ඕන යෝ එක ඕන. රෝල් කරන ගමන් යෝ එක ගන්න ඕනේ. එහෙම නැතුව අහස යන්ත්‍රාම හැරෙන්නේ නැහැ මල්ලි. හරි? කම්බයින් මූවමන්ට් එක උත් එක තමයි අහස යන්ත්‍රාම හරවන්නේ. හරි මම හිතනවා ඔයගොල්ලන්ට මේකේ තියෙන ප්‍රධාන කාරණා ටික තේරුණා කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකට මූව් වෙමු. හරි? ඕකේ. Got it? Okay guys. Good. My goodness. මේ ටික මකන්න කොහොමද? ඉන්න මම මකන්න. Yes. හරි. Okay. හරි අපි දැන් ඉස්සෙල්ලා කතා කළා කොක්පිට් එක කියලා එකක් තියෙනවා කියලා නේ. පැහැදිලි? එතකොට මල්ලි මොකද්ද මේ කොක්පිට් එක කියන එක මම කිව්වා ඔයාලට. කොක්පිට් එකෙන් තමයි පයිලට්ලා දෙන්න ඉන්නේ කොක්පිට් එකේ. එතකොට පයිලට්ලාගේ මූවමන්ට් එකෙන් තමයි ආසයන්ත්‍රාවක් උඩ ගන්න පහළට ගන්න කියලා. මේ දැන් ඔයාලට පේන්නේ කොක්පිට් එකක්. හරි? කාර් එකේ ඩ්‍රයිවර් කෙනෙක් ඩ්‍රයිවිං ෂීට් එකේ වාඩි වුණාම ඩ්‍රයිවර්ට තියෙනවා ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේෂන්ස්. හැමෝම දැකලා තියෙනනේ කාය එක. කාය එකේ තියෙනවා RPM එක. හරි ඊට පස්සේ ස්පීඩ් එක. ඕකේ. ඇඩ්මින් ප්ලීස් ලෙට් රනෝත් ටු ආස්ක් ද ක්වෙස්චන්. හරි ඉන් ද කොක්පිට් වී කැන් සී ද පයිලට්ස් ෆ්‍රන්ට් දේර් ආර් සම් රේඩාර් ඇන්ඩ් ද තින්ග්ස් ටු ෆ්ලයිට් කේර්ෆුලි. Yeah, I will explain you, Malli. Okay? I will explain, na? Okay. Right. Hari, එතකොට මම කාර් එකෙන් උදාහරණයක් කාර් එකත් එක්ක යන්නම්. කාර් එකේ මට තියෙනවා RPM gauge එක තියෙනවා, speed meter එක තියෙනවා. ඊට පස්සේ යතුර දාපු ගමන් මට පේනවා මගේ ABS වැඩ කරනවද, airbags වැඩ කරනවද. ඊට පස්සේ other than that ගොඩක් signs එනවා මගේ heat එක කොහොමද මේ වෙලාවේ, engine heat එක කොහොමද. එතකොට ඊට අමතරව තව තවත් there are lot of signs නේ. ඒ signs ගොඩක් තියෙනවා. හරි. එතකොට radar brakes වැඩ කරනවද, මගේ side mirrors වැඩ කරනවද, ඒ හැමදේම මගේ ඉස්සරහ dashboard එකේ මට පෙන්නනවා මට drive කරන්න කාය එක. හරි. කාය එක යන්නේ බිම. කාය එකට අවශ්‍ය වෙන්නේ බොහොම සුළු මොනවාද inputs ටික. මොකද මට පේනවා මට brake කරගන්න පුළුවන්, නවත්ත ගන්න පුළුවන්, අයින් කරගන්න පුළුවන්. හරි. නමුත් ඒයාර්ක්‍රාෆ්ට් එකක් කියන්නේ උඩ හදිසියක් වුණොත් මට ඒයාර්ක්‍රාෆ්ට් එක නවත්තලා බහැල යන්න බෑ. පැහැදිලි? මට ආහස යන්ත්‍රාව නවත්තලා බහැල යන්න බෑ. එතකොට මේ කොක්පිට් එකට දෙන්න පුළුවන් සියලුම ඉන්පුට්ස් මම දෙන්න ඕන. ඒ කියන්නේ ඉංජිනේර්ස්ලා පයිලට්ස්ට ෆ්ලයි කරන්න ඊසි වෙන විදියට කොක්පිට් එකට ඕල් ඉන්පුට්ස් සප්ලයි කරලා තියෙන්න ඕන. හරි? කොක්පිට් of an aircraft contains flight instrument on an instrument panel and consoles that enable the pilots to fly the aircraft. Hari malli? Yeah. Kena malli? Sir, sometimes when pilots can't take the plane, they
put a very special device called autopilot. Yeah, it will go without the pilot's control to their destination. Yeah. Yes, exactly. Very good. That's called autopilot. Okay, I will explain that also. Hari, mama ekak kiyala denna malli. එතකොට මේ පයිලට්ට දීලා තියෙනවා අපි ගේජස් හරි ඉන්ස්ට්‍රුමන්ට් කාර් එකේදී මම RPM එක කියනවා වගේම පයිලට්ට පුළුවන් එන්ජින් එකේ ස්පීඩ් එක බලන්න හරි එන්ජින් RPM එක බලන්න පුළුවන් එන්ජින්ස් අපි හිතමු එන්ජින්ස් හතරක් තියෙනවා කියලා එන්ජින්ස් හතර සෙපරේට් එයාට පුළුවන් RPM හතර බලා ගන්න ඊට පස්සේ එයාට පුළුවන් එයාගේ ඇටිටියුඩ් එක බලා ගන්න ඒ කියන්නේ එයා මොන ඇටිටියුඩ් එකෙන්ද ඉන්නේ එයා පොළවට පැරලල්ද ඉන්නේ එයා පොළවත් එක්ක උඩින්ද ඉන්නේ ඒ කියන්නේ පොළවේ අපි හිතමු පොළව හරියට බෙදාගත්තොත් කොටස් දෙකකට ග්‍රවුන්ඩ් ලෙවල් එක සහ අප් ලෙවල් එක කියලා මම උඩද ඉන්නේ යටද ඉන්නේ හරි මම මගේ ඩෙස්ටිනේෂන් එකෙන් ඩයිවර්ට් වෙලාද ඉන්නේ එහෙම නැත්නම් මගේ ඔන් පාත් එකේද තියෙන්නේ අතර අර මල්ලේ කිව්ව වගේ ඔටෝ පයිලට්ස් තියෙන වගේ ඒයාර්ක්‍රාෆ්ට් වල මට පුළුවන් මගේ GPS එක ලොක් කරන්න දැන් ප්‍රසන්ට් latest technologies එක මාගේ පුළුවන් මගේ destination එක lock කරන්න. Pilot destination එක lock කරාම pilot ට යන destination එකටම aircraft එක automatically ගෙනියන එකට තමයි autopiloting කියලා කියන්නේ. හරි? එතකොට මං ගාව තියෙන cockpit එකේ throttle movement එක. ඒ කියන්නේ මගේ කායකේ මම pedal එක පාගලා accelerate කරනවා වගේ මම ආශ්‍රයන්ත්‍රාවේ කරන්නේ throttle එක move කරලා power දෙන එක. හරි? Throttle movement එක තියෙනවා. එතකොට මම ඉස්සෙල්ල ඔයාලට කිව්ව වගේ elevators, ailerons move කරන්න ඕනනේ. එතකොට elevators, ailerons small amounts වලින් move කරන්න බොහොම සුළු margins එකකින් move කරන්න මං ගාව තියෙනවා trim tabs කියලා පොඩි කොටසක්. මෙන්න මේ trim එක චූටි වශයෙන් move කරලා පුළුවන් මේ elevators, ailerons move කරන්න. හරි. ඊට පස්සේ මට තියෙනවා pilotට දීලා තියෙනවා console එකක්. ඒ කියන්නේ steering wheel එක වගේ pilotට තියෙනවා ඒ වගේම control කරන්න පුළුවන් wheel එකක්. ඒකෙන් පුළුවන් ailerons උඩර ගන්න, පහළට ගන්න, elevators move කරන්න. Right? මේ රඩ මූ කරන මගා තියෙනවා බ්‍රේක් පැඩල් එක වගේ පැඩල්ස් දෙකක් කායකේ තියෙන බ්‍රේක් එක වගේ ඒ වගේ පැඩල් දෙකක් තියෙනවා මේ පැඩල් දෙක මට පුළුවන් මෙන්න මේ ආකාරයට මූ කරන්න මේ ආකාරයට මූ කරන මගේ රඩල් එක මූ වෙනවා රඩ එක මූ කරලා මට පුළුවන් ආසන්ත්‍රා වගේ යෝ කරන්න හරි ඒ වගේ all the inputs including each and every single cabin light switch හරිද cabin light switch එක wing tip එකේ තියෙන light switch එක radar cross section එක engine on කරන එක power කරන එක ඒ හැම දෙයකටම separate switches වෙන වෙනම පයිලට්ට දීලා තියෙනවා. එතකොට ඒකයි මම කිව්වේ හැම වෙලාවෙම co-pilot කෙනෙක් අවශ්‍යයි. පයිලට් තනියම මේ වැඩේ ඔක්කොම කරන්න බෑ. co-pilot කෙනෙක් ඕන මේ switches on කරන්න, aircraft එක power කරන්න, aircraft එක land කරන switch on කරන්න. මෙන්න මේකට තමයි මේ operate කරන තැනට තමයි අපි කියන්නේ cockpit එක කියලා. පැහැදිලි මල්ලි? Okay, question. සිතාරයස් ඔව් බ්ලැක් බොක්ස් එක කියලා වෙනම කම්පෝනන්ට් එකක් තියෙනවා මල්ලි අපට ඔක්කොම එක දවසෙන් කියලා දෙන්න අමාරු වෙයි මම ඔයාලට පොඩි බ්‍රීෆින් එකක් ඒ වෙලාවදී දෙන්නම් හරි බ්ලැක් බොක්ස් එක කියලා කම්පෝනන්ට් එකක් තියෙනවා ඒකේ අපි ඩේටාස් රෙකෝඩ් කරනවා ඒ රෙකෝඩ් කරන ඩේටා වලින් පුළුවන් අපිට ආශ්‍රයන්ත්‍රාවකට මොකද උනේ කියලා හොයාගන්න හරි ඕකේ අංගාරට කිව්ව වගේ මෙන්න මේවා තමයි බේසික් ඉන්ස්ට්‍රුමන්ට් හරි මේ මම දාලා තියෙන පොඩි සෙස්නා ඒයාර්ක්‍රාෆ්ට් එකක් හරි ඉස්සෙල්ලා මම ලොකු ඒයාර්ක්‍රාෆ්ට් එකක් පෙන්නේ මේ දිනේ පොඩි සෙස්නා ඒයාර්ක්‍රාෆ්ට් එක ඉන්ස්ට්‍රුමන්ට් මොනවද තියෙන්නේ කියලා ඒයාර්ක්‍රාෆ්ට් ඉන්ස්ට්‍රුමන්ට් ආද සම්ටයිම්ස් කන්ෆ්‍රන්ටින්ග් ඇරේස් ඔෆ් ඩයල්ස් ගේජස් ඇන්ඩ් ජස් ලොකේටඩ් ඉන් ද කොක්පිට් ඔෆ් ඇන් ඒයාර්ක්‍රාෆ්ට් පයිලට් රිලයි ඔන් දීස් ඉන්ස්ට්‍රුමන්ට් ටු අන්ඩර්ස්ටෑන්ඩ් ද කරන්ට් සිටුේෂන් ඔෆ් ද ඒයාර්ක්‍රාෆ්ට් හරි එකෙන් මම වලට කිව්වේ අපි හැමදෙස්සෙම උඩේ ඉන්නේ. එතකොට පයිලට් දැනගන්න ඕන කරන්ට් සිටුේෂන් එක මොකද්ද ඒයාර්ක්‍රාෆ්ට් එකේ වෙන්නේ කියලා. එතකොට මට දීලා තියෙනවා එයා ස්පීඩ් එක අඳුරගන්න එක ගේජ් එක. හරි? මට දීලා දෙනවා ඇල්ටිටියුඩ් එක අඳුරගන්න එක තව ගේජ් එක. මම කොච්චර උඩින්ද ඉන්නේ පොළවට. පැහැදිලි? මම කොච්චර උඩින්ද ඉන්නේ පොළවත් එක්ක. එතකොට ඩයරෙක්ෂන් එක මේන්ටේන් කරන්න ඩයරෙක්ෂන් එක දීලා තියෙනවා. ඊට පස්සේ එන්ජින්ස් වල ඩේටා. මගේ RPM එක කීයද එන්ජින් එකේ? හරි? engine එක කොච්චර rpm එකෙන් මේ වෙලාවට run වෙනවද ඊට පස්සේ engine එකේ fuel pressure එක කොච්චරද හරි ඊට පස්සේ engine එකේ oil pressure එක කොච්චරද හරි මොකද අනිවාර්යයෙන්ම oil pressure එක බලන්න ඕනේ ඒතර oil temperature එක කොච්චරද fuel pressure එක oil temperature එක කොච්චරද හරි ඔන්න ඔය දෙක ඕවා බලන්න ඕන ඕවට මට වෙන වෙනම parameters දෙනවා ඊට අමතරව මට දෙනවා තව කොච්චර fuel ප්‍රමාණයක් remain ඉන්නද ඕ කොච්චර fuel ප්‍රමාණයක් තව තියෙනවද මොකද මට fuel උත් එක්ක තමයි මම උඩ ඉන්න කාලය තීරණය වෙන්නේ.
මම නොදැනුවත්ව ෆ්ලයි කරලා ෆූල් නැති වුණත් එහෙම මට ලෑන්ඩ් කරන්න බෑ එයාක්‍රාෆ්ට් එක කඩන් වටනවා හරිද communication and navigation instrument එතකොට ඔය මොනවද ඉම්පත් මට විදියක් නැත්තම් communicate කරන්න ground tower එකත් එක්ක එහෙම වුණොත් ground tower එකට identify කරගන්න බෑ මම ඉන්නේ safe location එකද එහෙම නැත්තම් මට මොකක් හරි අනතුරක් වෙලාද එහෙම නැත්තම් මම පාර දන්නේ නැද්ද එහෙම නැත්තම් මම පාර දන්නවද නැත්තම් මට land කරගන්න පුළුවන්ද අනිත් එක තමයි මම landing යන හැම වෙලාවකදීම මම ඉල්ලන්න ඕන tower එකෙන් clearance මට land කරන්න දෙන්න කියලා. මොකද මම දන්නේ නැහැ බිම තවත් aircraft එකක් line up කරලා තියෙනවද? තවත් aircraft එකක් උඩ යන්න බලන් ඉන්නවද? නැත්නම් තවත් aircraft එකක් පහළ level එකේ fly කරනවද කියලා. එතකොට මම tower එකත් එක්ක communicate කරන්න මට අනිවාර්යයෙන්ම communication equipments අවශ්‍යයි. හරි? Okay? Questions. When a pilot wants to turn the aircraft, can he do it in one input, or does he have to turn? No, Mali. These are simultaneously happening. Not in radar. Gaane ke simultaneously karla tha move karana. Ek manual karana requirement ka no. Mana manual ka the karana no na kine ka theka tamai ka theerane. Hari. Okay, aircraft engines. Sorry. Mama, ඊළඟ session එකට move වෙන්න. Aircraft engines ගැන ඔයාලට කියලා දෙන්න. දැන් ඔයාලා basics දන්නවා මොකද්ද aircraft එකක් කියන්නේ? Aircraft එක කොහොමද maneuver කරන්නේ? Aircraft එක main components මොනවද? හරි. Cockpit එකේ මොනවද තියෙන්නේ? Gauges and cockpit එක ඇයි තියෙන්නේ? මොනවද ඒකට පාවිච්චි වෙන්නේ? හරි. Requirement එක මොකද්ද? Basic understanding එකක් තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ මම ගන්නම් aircraft engine එකක් කියන්නේ මොකද්ද කියන එක. හරි. මෙන්න මේ aircraft engines පාලේ තියෙනවා initial stage එකේ මම කියව විදිහට piston type engines වලින් තමයි මේ ආසන්ත්‍රා පටන් ගත්තේ. ඊට පස්සේ මේවා turbine engines වලට move වුණා. හරිද? දැන් present day scenario එකේදී ඒක move වෙලා තියෙනවා electric motor engines වලට. හරි. ඕක තමයි latest version එක. අපි 1 by 1 පොඩි identification එකක් ගමු මොනවද මේ engines කියලා. හරි. මේ තියෙන්නේ piston engine එක. ඔයාලට පේනවා ඇති මේ piston engines වලත් මල්ලි කාර් එකේ තියෙන piston engine එක ඔයාලා දැකලා ඇති කාර් එකේ තියෙන්නේ horizontal opposite engine which type engine එක හරි කාර් එකේ තියෙන විදිය නෙමෙයි මේ engine එක මේක ඇවිල්ලා H type කියන engine එකක් මේක කාර් එකේ තියෙන්නේ මේක engine එක අනිත් පැත්තට මේ කාර් එකේ තියෙන inline engine එකක් මේකට කියන්නේ horizontal opposite engine එකක් කියලා මේක තියෙන H type මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මම ඔයාලට පේනවා ඔකේ ඔකේ මේ තියෙන්නේ පිස්ටන්ස් හරිද කාර් එකේ තියෙනවා වගේ මේ තියෙන එක පිස්ටන් එකක් සිලින්ඩර් එකක් මේ තියෙන්නේ තවත් සිලින්ඩර් එකක් මේ තියෙන්නේ තවත් සිලින්ඩර් එකක් එතකොට මේ එන්ජින් එක සිලින්ඩර්ස් 6කින් සමන්විත එන්ජින් එකක් හරි මේක ගත්තොත් සෙස්නා එන්ජින් එකක් මේක සිලින්ඩර්ස් 6ක් තියෙනවා 6 සිලින්ඩර් හොරිසොන්ටල් අපෝස් එන්ජින් එකක් මේක හරි එතකොට මේ තියෙන්නේ මෙන්න මේකට අපි කියන්නේ මල්ලි ප්‍රොපල් එක කියලා මේ මේ සම්පූර්ණ කම්පාර්ට්මන්ට් එකට අපි කියන්නේ ප්‍රොපෙලර් එක කියලා. මේ මේ මේකට කියන්නේ අපි ඉරේසර් කියලා. සෝරි ප්‍රොපෙලර් හරි මෙන්න මේ ඒරියා එකට අපි සම්පූර්ණම කියන්නේ ප්‍රොපෙලර් එක මේ තියෙන ප්‍රොපෙලර් බ්ලේඩ්ස් these are propeller blades මෙන්න මේවා තමයි propeller blades හරි propeller blades තුනක් තියෙන බලුවන් දෙකක් තියෙන බලුවන් මේ ඒරියා එකට අපි කියන්නේ ප්‍රොපෙලර් එක කියලා මේ එන්ජින් එකෙන් දෙන පවර් එක කරකවල ත්‍රස්ට් එක ක්‍රියේට් කරන්නේ මේ ප්‍රොපෙලර් එක පැහැදිලි ඕකේ හරි ඒක තමයි ඉනිෂියල් ඉරායේගේ පාවිච්චි කරපු පිස්ටන් එන්ජින් එක හරි මල්ලේ ඒක ડિපෙන්ඩ්ස් ඔය රේඩාර් කියන එක ડિපෙන්ඩ්ස් මල්ලේ එක එක ඒකක් තියෙන ඒකක් එකට ටයිප් එකෙන් ටයිප් එකට රේඩාර් ටයිප් එක වෙනස් වෙනවා හරි රේඩාර් ටයිප් එකත් එක්ක ඒක ඒක රේන්ජ් එක ડિපෙන්ඩ් වෙනවා හරි ටර්බයින් එන්ජින්ස් ඊට පස්සේ පිස්ටන් එන්ජින්ස් කියන එක තව ඇඩ්වාන්ස් වෙලා ඩෙවලොප් වෙලා ටර්බයින් එන්ජින් කියන කැටගරියකට ඉංජිනේරස්ලා අරගෙන යනවා
design was accomplished by a Norwegian inventor. හරිද? මෙන්න මේ Norwegian inventor කෙනෙක් තමයි මේ turbine engine කියන design එක ලෝකෙට හඳුන්වා දුන්නේ. හරි? Currently there exist on four type. Turbojet engine. එකක් තමයි මල්ලි turbojet engine එක. අනිත් එක තමයි turbofan engine එක. අනිත් එක තමයි මල්ලි turboshaft කියන engine එක. හරිද? අනිත් එක තමයි මේ turboprop කියන engine එක. මෙන්න මේවා තමයි මේ ජෙට් එන්ජින්ස් කැටගරියට යටතේ තියෙනවා. ඔයාලා දර වශයෙන් ගත්තොත් ජෙට් එන්ජින්ස් කියලා ඔයාලා කියනවනේ. හැමෝම නමුත් ජෙට් එන්ජින් කියන්නේ ටර්බයින් එන්ජින් වල කැටගරි එකක්. පැහැදිලි? හැමෝම ජෙට් එන්ජින් ආ ජෙට් එකක් යනවා, ජෙට් එකක් යනවා, ජෙට් එකක් යනවා කියලා අහනවනේ. හරිද? මේ ජෙට් එකක් යනවා කිව්වට ඔක්කොම උඩ යනේවා ජෙට්ස් නෙමෙයි. එතකොට ඔය ලොකු එයාක්‍රාෆ්ට් එකක් අපි ගත්තොත් A320ක්. A320 එක තියෙන්නේ මොන ටර්බෝෆෑන් එන්ජින් එකක්. එතකොට ඒක ටර්බයින් කැටගරිය තියෙන එන්ජින් එකක්. රයිට්? ජෙට් එන්ජින් එක කියන්නේ කැටගරයිස් කරපු ටර්බයින් එන්ජින් එකක්. පැහැදිලි? හරි. මේ මම ඔයාලට බේසික් කන්ෆිගරේෂන් එක කියලා දෙන්නම් ටර්බෝ ජෙට් එන්ජින් එක. මේ ටර්බෝ ජෙට් එන්ජින් එකකින් කරන්න මල්ලේ අපි ඉස්සරහින් ඇදලා ගන්න එයා එක. ඒ කියන්නේ ඉස්සරහන් ඉස්සරහා කියලා මම අදහස් කරන්නේ එන්ජින් එකේ ඉස්සරහා පැත්ත. හරි? මෙතනට මම ඔයාලට පෙන්නන්න සරල උදාහරණයක් දුන්නොත් මෙන්න මේක තමයි ෆ්‍රන්ට් සෙක්ෂන් එක. හරි? මේක තමයි අපේ ඉස්සරහා. මේ තියෙන්නේ අපේ ඉස්සරහාමයි. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක. හරි? ඉස්සරහා. ඔකේ? මේ ඉස්සරහා. එතන මේ තමයි පිටිපස්ස. රයිට්? මේක ඇවිල්ලා ටර්බෝෆෑන් එන්ජින් එක. ඔකේ? රයිට්. එතකොට ඉස්සරහා පස්ස කියන එකද කියලා අපි හිතියේ. රයිට්. මේ ඉස්සරහා ඉන්ටේක් එක. ඉන්ටේක් එක කියලා හැමදෙස්සම කියන්නේ ඉස්සරහට වල්. ඔකේ, this is my front. එතනින් මම එයා පාත් එක ඉස්සරහට දෙනවා හැමදෙස්සම. ඔකේ. මේ මගේ එයා ඉන්ලට් පාත් එක. මේ වලට මම ගාලා දෙන්නේ නිල් පාට ඉතල වලින්. ඕකෙන් තමයි එයා එන්නේ. හරි? ඔකේ. මේක ලොකු ලොකු ප්‍රමාණයකින් එයා සක් කරලා ගන්නවා මේ එන්ජින් එක. ඕන. ලොකු එයා ඉන්ටේක් එකක් ඇතුළට ගන්නවා. මේ ඉන්ටේක් එකට එයා සක් කරයින් පස්සේ මේකේ මගේ තියෙනවා compression stages මේ blades වගේ පොඩි පොඩි දේවල් තියෙන මෙන්න මේවට මම කියනවා compression stage කියලා මල්ලි. හරි? මෙන්න මේවට කියන්නේ compression stages. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14, 15, 16, 17, something like that. හරි? 17 stage. අපි කියන බලන්න stages 17ක් තියෙන compressor එකක් තමයි මේකේ තියෙන්නේ. මේකෙන් වෙන්නේ මේ එලියෙන් එන එයා එක මේව හරහා යනකොට මල්ලි compress වෙනවා. ඔයා දන්නවා compressor එක වැඩි වෙනවා. pressure එක compressor කියලා ගන්න බා pressure එක වැඩි වෙනවා. හරි? high pressure වෙනවා. එතකොට මේ high pressure වෙච්චි flow එක මම දෙනවා මගේ තියෙන compression chamber කියලා compression වෙන තැන. මෙන්න මේකට මම කියන compression chamber කියලා. ඔකේ, මේක කෝල් compression chamber. මේ compression chamber එක all around the engine එක. engine එක වටේටම compression chamber එක තියෙනවා. එතකොට මම මෙතනට high flow, high pressure එයා එකක් දෙනවා. මේ compression chamber එකටම මම දෙනවා මල්ලි fuel. හරිද? fuel මගේ jet එකෙන් nozzle එකෙන් fuel spray කරනවා. spray කරාම මෙතනට නැවත මම ෆුවල් ස්ප්‍රේ කරනවත් එක්කම ඉග්නිෂන් දෙනවා. ඉග්නිෂන් කියන්නේ ඔයාලා දන්නවා පෙට්‍රල් දාන තැනකට ගිනි කුරක් දැම්මොත් මොකද වෙන්නේ? ටක් ගාලා බොක් ගාලා වත් වෙනවා. හරි? සේම් සිනාරියෝ එකමයි පෙට්‍රල් කායකදී ඔයාලා මොකද කරන්නේ? කායකට පෙට්‍රල් සිලින්ඩරයට උඩට පිස්ටන් එක උඩට ඉන්ජෙක්ට් කරනවා. ඉන්ජෙක්ට් කරනකොට මම ඉග්නිෂන් දෙනවා. ඉග්නිෂන් දෙනකොට ඉග්නිෂන් එකත් එක්ක ෆුවල් ෆ්ලෝ ෆුවල් එයා මික්ෂර් එක මික්ස් වෙලා එතන explosion එකක් ඇති වෙනවා. explosion එකක් ඇති වෙලා power එක generate කරනවා. ඒකම තමයි මෙතනත් කරන්නේ. හරි? ඊට පස්සේ අන්න ඒ explode වෙච්ච high pressure, high temperature gas එක මම මගේ turbine blades වලට වදදනවා. මේ තියෙන 3 stage turbine එක. හරි?
one stage, two stage, three stage. So ඉස්සෙල්ලා අපිට තිබ්බා 17 stage compressor එකක්. හරි? දැන් තියෙනවා 3 stage turbine එකක්. එතකොට මොකද වෙන්නේ මල්ලි මම දෙන high pressure high temperature gas මේ turbine එකේ වැදුනහම turbine එක high එකෙන් කරකැවෙනවා. හරිද? ඔයාලා දැකලා තියෙනවනේ උදාහරණයක් විදිහට අපි අය කාලේ හදලා තින්නේ අර තල බඹරේ කියලා අපි හදලා ඒක වතුර මලකට ඇල්ලුවාම ඒකේ පෙති වලට වතුර වැටෙනකොට ඒක කරකැවෙන්නේ හයියෙන් පවර් ජෙනරේට් කරන්නේ අපි ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන්ස් වලට ගන්න බඹරේ තියෙන්නේ ඔන්න ඔය කන්සෙප්ට් එකම තමයි මෙතන තියෙන්නේ හරි වතුර වෙනුවට අපි මොකද්ද කරන්නේ මේ එක්ස්පෑන්ඩ් වෙච්ච හයි ප්‍රෙෂර් හයි ටෙම්පරේචර් ගෑස් එක ටර්බයින් එකේ බ්ලේඩ්ස් වලට වදනවා හයියෙන් ටර්බයින්ස් බ්ලේඩ් වලට දානවා ටර්බයින්ස් ටික හයියෙන් රොටේට් කරනවා හරි හයියෙන් රොටේට් වෙනකොට එන්න ඒ රොටේෂන් පවර් එක අපි ගන්නවා නැවත කම්ප්‍රෙසර් එක ඒ අනිත් ටික රොටේට් කරන්න. හරි? ඊට පස්සේ ඉතිරි වෙන ටික එක්සෝස් එක විදියට එළියට දානවා. එතකොට ජෙට් එන්ජින් එකේදී වෙන්නේ මේ එක්සෝස් එක නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඒ කියන්නේ වැඩි තර්ඩ් ලෝ එක මොකද්ද? සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇති වෙන එක. මෙන්න මේ ප්‍රතික්‍රියාව. එක්සෝස් එකෙන් ජෙට් කරන පවර් එක හින්දා එයාග්‍රාෆ්ට් එක ඉස්සරහට යම් කිසි ප්‍රමාණයකින් මූව් වෙනවා. ඊට අමතරව සක් කරන එයා ඉන්ටේක් එකත් එක්ක additional speed එකක් create කරනවා හරි ඔන්න ඔය දෙක එකතුෙන් තමයි jet engine එකක් ඉස්සරහට jet engine එකක් තියෙන aircraft එකක් ඉස්සරහට යන්නේ පැහැදිලි මල්ලලට මල්ලි මම airbus එකේ museum එකේ lessons කරන්න ගියේ නැහැ මම KDU එකේ lecture කෙනෙක් ඉදිරියට ඊට අමතරව airbus එකේ lecture කෙනෙක් ඉදිරියට දෙකක් So the cockpit of military planes and passenger planes are same or different? Different, Malli. Different. Different කියන්නේ මෙහෙමයි. Basic components they are. හරිද? ඒ basic components නැතුව military එකවත් ඊට අමතරව civil එකවත් fly කරන්න බෑ. හරි? දෙකම තියෙනවා. දෙකේම සමානව තියෙනවා. Okay. මම හිතනවා ඔයාලට jet engine එක ගැන පොඩි clear එකක් ආවා කියලා. Okay. අපි move වෙමු ඊළඟට. හරි මේ තියෙන්නේ ඔය ජෙට් පවර්ඩ් ඒයාර්ක්‍රාෆ්ට් එකක් කෆීර් එකක් හරි මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් හරි මෙතනින් තමයි ඔය මම කිව්ව එක්සෝස් එකෙන් ජෙට් පවර් එකෙන් මෙතනින් මේව පවර් එකනවා මේ පැත්තට හයියෙන් පවර් එක එළියට ජෙට් කරන එතකොට මෙතන මෙතන තමයි ඉන්ටේක් එක තියෙන්නේ මගේ මේ තියෙන්නේ මගේ ඉන්ටේක් එක මේ දෙපැත්තෙන් ඉන්ටේක් එක ගන්න මේ වගේ ඉන්ටේක් එකක් එහා පැත්තේ තියෙනවා අතරින් ඉන්ටේක් එක සක් කරනවා මෙතනින් ජෙට් පවර් එක එළියට දානවා මෙන්න මේකෙන් ඉඳලා එයාක්‍රාෆ්ට් එක ඉස්සරහට මේයම මූව් වෙනවා රයිට් ඉස්සරහට එයාක්‍රාෆ්ට් එක මූව් වෙනවා අන්ඩර්ස්ටුඩ් ඕකේ ගුඩ් රයිට් එතකොට මල්ලී ඊළඟ ඕෂන් එක තමයි ටර්බෝ ප්‍රොප් කියන එන්ජින් එක හරි ටර්බෝ ප්‍රොප් කියලා මම අදහස් කරන්නේ මෙන්න මේකේ ප්‍රොපල් එකක් තියෙනවා මේ ප්‍රොපල් එක තමයි අපිට අවශ්‍ය කරන පවර් ත්‍රස්ට් එක ජෙනරේට් කරලා දෙන්නේ හරි එතකොට මේ ප්‍රොපල් එක කරකැවෙනකොට මේ ප්‍රොපල් එක හරහා යන එයා ෆ්ලෝ එක මේ හරහා යන එයා ෆ්ලෝ එක අර ඉස්සෙල්ලා මම කියලා දුන්න එන්ජින් එකේ වගේම කම්ප්‍රෙසර් ආ කම්ප්‍රෙෂන් චේම්බර් එකට කම්ප්‍රෂන් වෙලා ටර්බයින් එකට ගිහලා ටර්බයින් වෙලා එක්සෝස් ඩක්ට් එකෙන් එළියට දානවා එක්සෝස් ඩක්ට් එකෙන් එළියට දානකොට මේක ටර්බයින් එක හරහා නැවත පවර් එක ට්‍රාන්ස්මිට් වෙනවා මගේ ගියර් බොක්ස් එකට ගියර් බොක්ස් එක ට්‍රාන්ස්මිට් වුණාම ගියර් බොක්ස් එකෙන් ප්‍රොපල් එකට දාලා දෙනවා ප්‍රොපල් එක කරකැවෙනකොට මල්ලේ ලොකු ත්‍රස්ට් එකක් ෆෑන් එක ඔයාලා දන්නවා ෆෑන් එක තියෙනවලු ඔයාලා ගෙදර ඔය ෆෑන් එක ඉස්සරහින් ඉඳි ඔයාලට හුලං වදිනවනේ ඒතර ඔයාලට හුලං වදිනා වගේම තමයි ෆෑන් එකේ පිටිපස්සට ගියත් ඔයාලට හුලං වදින්නේ නැහැ හරිද ෆෑන් එකෙන් ඉස්සරහට හුලං වදිනවා පිටිපස්සට හුලං වදින්නේ නැහැ ඒතකොට අන්නේ ඒ කන්සෙප්ට් එකම තමයි මල්ලේ මෙතන තියෙන්නේ පැහැදිලි මේ තියෙන්නේ බීච් කින් කියන එයාක්‍රාෆ්ට් එක බීච් එයාක්‍රාෆ්ට් එකේ බීච් එයාක්‍රාෆ්ට් එකේ මේ තියෙන ප්‍රොපලර් බ්ලේඩ්ස් කරකැවෙනකොට එයාක්‍රාෆ්ට් එක ඉස්සරහට මූව් වෙනවා රයිට් ඕකේ හරි ඊළඟ ටයිප් එක තමයි මල්ලි ටර්බෝ ෆෑන් කියන එන්ජින් එක හරි අපි ගොඩාක් දකින්න ඔය දකින්න එයාලයින්ස් වල තියෙන එයාක්‍රාෆ්ට් වල තියෙන්නේ ලොකු එයාක්‍රාෆ්ට් වල A320 ඒ වගේ එයාක්‍රාෆ්ට් වල තියෙන්නේ මෙන්න මේ ෆෑන් එක ටර්බෝ ෆෑන් කියන කන්සෙප්ට් එක හරි මේක ඉස්සරහට ඒ කියන්නේ ඉස්සරහට කියලා අදහස් කරන්නේ අර මම ඉස්සෙල්ලා පෙන්නුව එන්ජින් එකේ තියෙන්නේ මෙතන ප්‍රොපෙලර් එකක් නේ මල්ලි මේ ප්‍රොපෙලර් එක වෙනුවට
ඔය මං දැන් කියන ෆෑන් එකේ තියෙන්නේ එන්ජින් එකේ මෙන්න මෙතන ෆෑන් එකක්. එන්ජින් එක ඇතුලේ ලොකු ෆෑන් එකක් තියෙනවා. මේ ෆෑන් එක කරකැවිලා තමයි මේකට අවශ්‍ය කරන එයා ෆ්ලෝ එක ජෙනරේට් කරන්නේ. හරි? මේ ෆෑන් එක කරකැවෙනකොට එයා ෆ්ලෝ එක ජෙනරේට් කරලා කම්බස්ට් වෙලා අර විදියට මල්ලි කම්බෂන් චේම්බර් එකේ කම්බෂන් වෙලා ජෙට් කෝන් එක හරහා එක්සෝස්ට් වෙනවා. එතකොට ෆෑන් එක කරකැවීම නිසා ඇතිවන ත්‍රස්ට් එක හින්දා තමයි එයා ක්‍රාෆ්ට් එක ඉස්සරහට මූව් වෙන්නේ. හරිද? මම හිතන මල්ලිලට ක්ලියර් කියලා. මේ තියෙන මල්ලි පොඩි ඇනිමේෂන් එකක් ඔයාලට මේ ඇනිමේෂන් එක පේනවා නම් මට යස් කියන්න. මොකද මම දන්නේ නැහැ මේක පේනවද කියලා. ඔකේ වෙයි. මේ තියෙන්නේ කම්ප්‍රෙසර් එක. මේකට සම්බන්ධ වෙනවා මල්ලි ටර්බයින් එක. හරිද? ওই දෙක කරකැවෙනවා. ওই දෙක කම්ප්‍රෙසර් එක කරකැවෙද්දී කම්ප්‍රෙසර් එකෙන් කම්ප්‍රෙස් වෙන එයා එක. මේ තියෙන්නේ ඔයාලගේ කැනියුල කෑන් ටයිප් කම්බෂන් චේම්බර් එක. හරිද? මේ කම්බෂන් චේම්බර් එකට මෙතනින් යන කම්ප්‍රෙසර් හැමදෙස්සෙම කම්ප්‍රෙසර් ඔන්න එයා ආවා. ඔයා ඇවිල්ලා compressor stage එකෙන් compress කරලා දැන් ඔන්න compression chamber එකට යනවා. දැන් ඒක ඇතුලේ පත්තු වෙනවා ගිනි ගන්න. හරිද? ගිනි ගත්ත ගමන් exhaust එක මෙන්න මේ line සහ turbine එකට වදිනවා. turbine එකට වදිනාම තවත් turbine එක high එකෙන් කරකැවෙනවා. කරකැවලා මෙතනින් jet එකෙන් එලියට දානවා. ඒ කරකැවෙන power එක ගන්නවා fan එක කරකවනවා. හරිද මල්ලි? ඕක තමයි සරල සිද්ධාන්තය jet engine එකේ. හරි මල්ලි? Okay. ඊට පස්සේ මල්ලි ටර්බෝ ෂාෆ්ට් එන්ජින් එකක්. හරිද? මේ ටර්බෝ ෂාෆ්ට් එන්ජින් එකක් කියන්නේ මේක තමයි මල්ලි පාවිච්චි කරන්නේ හෙලිකොප්ටර්ස් වලට. හරිද? මේකෙත් තියෙන්නේ අර සිනාරියෝ එකමයි වෙනස් කරලා තියෙන්නේ ගියර් බොක්ස් එක වෙනස් කරලා පවර් අවුට්පුට් ෂාෆ්ට් එක වෙනස් කරලා පවර් අවුට්පුට් කරන විදිය වෙනස් කරන එක. හරි? ටර්බෝ ෆෑන් එකේ ටර්බෝ ප්‍රොප් එකේ මොකද්ද අපි කරේ? ටර්බෝ ප්‍රොප් එකේ අපි කරේ පවර් ෂාෆ්ට් එක එලි ඉස්සරහට අරගෙන ඒකෙන් අපි බ්ලේඩ් එකක් කරකවුවා. මේකෙත් කරන්නේ පවර් ෂාෆ්ට් එක පිටිපස්සට අරගෙන පවර් ෂාෆ්ට් එකෙන් අපි කරකවනවා හෙලිකොප්ටර් එකේ රොටර්ස් ටික. හරි? අර විදියටම ඉන්ටේක් එකක් තියෙනවා. එයා ඉන්ටේක් එකක් මෙතනට ඇවිල්ලා ඒක කම්ප්‍රෙසර් ස්ටේජ් එකෙන් කම්ප්‍රෙස් වෙලා ඊපස්සේ කම්බෂන් එකෙන් කම්බෂන් වෙලා එක්සෝස්ට් එකෙන් එලියට දානවා. මේ තියෙන්නේ ඔය වගේම පවර් වෙන අපාචි කියන ටයිප් එකේ හෙලිකොප්ටර් එක. හරි? මේ හෙලිකොප්ටර් එකේ මේ තියෙන්නේ උඩ රොටර් එක. මේ රොටර් වලට පවර් ගන්නෙ මෙන්න මේ දෙපැත්තේ තියෙන එන්ජින් එක. මේ දෙපැත්තේ මේ තියෙන එන්ජින්ස් දෙක. හරිද මල්ලි? මේ තියෙන එන්ජින්ස් ඔයාලා හිතයි මේ ඇවිල්ලා ආම්මන් ටාම කැරි ඉන්ස්මාල් කියලා. නෑ, මේ තියෙන එන්ජින්ස් දෙක. මේ එක එන්ජින් එකක් මල්ලි, මේ තියෙන අනිත් එන්ජින් එක. මේ එන්ජින් දෙකෙන් පවර් අරගෙන තමයි මෙන්න මේ මේන් රොටේක් කරකවන්නේ. හරිද? මේකට කියන්නේ මල්ලි මේන් රොටේක්. මම ඔයාලට කියන්නේ බම්බරයක් වගේ තියනවා කියලා. මේකට කියන්නේ මේන් රොටේක් කියලා. මේකට කියන්නේ ටේල් රොටේක් කියලා. හරිද? මේ ටේල් රොටේක හැමතිස්සෙම භාවිත කරන්නේ එයාක්‍රාෆ්ට් එක ස්ටැබිලයිසර් තියාගන්න. ටේල් රොටේ ෆේල් එකක් වුණොත් එහෙම එයාක්‍රාෆ්ට් එක මේ ඇක්සිස් එක වටා කරකවන බම්බරයක් වගේ. මොකද ඔයාලා දන්නවා ශක්ති සංස්ථිතිය විදිහට අනිවාර්යයෙන්ම මේක කරකැවෙනවා නම් මේකේ කරකැවීම නවත්තන්න ඇන්ටි ටෝක් එකක් අපි දෙන්න ඕන ටේල් එන්ඩ් එකේ. මේ ඇන්ටි ටෝක් එක ප්‍රොඩියුස් කරන්නේ මෙන්න මේ ටේල් රොටර් එකේ. හරි? ඕකේ. මෙන්න මේක තමයි මල්ලි ලේටස්ම ටෙක්නොලොජි එක. හරි? මේ ලේටස්ට් ටෙක්නොලොජි එකෙන් Rolls Royce කියන කම්පැනි එක දැනට හදා තියෙනවා aircraft එකක්. ටෙස්ට් කරලා තියෙනවා. නමුත් තාම ප්‍රොඩක්ෂන් වලට එළියට දාලා නැහැ. මේක බැටරි සෙල් එකකුත් එක්ක EV powered, ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් power, ඉලෙක්ට්‍රික් මෝටර එකකින් power වෙන එන්ජින් එකක්. හරි? මේකේ තියෙන මෝටර එකක්. මේ මෝටර එකට power ගන්න බැටරි පැක් එකකින්. එතකොට මේක dual passenger වගේ යන්න පුළුවන් light type aircraft එකක්. ඉස්සරහට මේ වගේ aircraft ගොඩක් එළියට එයි. මොකද අද තියෙන fuel crisis එකත් එක්ක. ඔකේ, මේ තියෙන්නේ ඒ වගේ හදපු තවත් එන්ජින් එක එයාක්‍රාෆ්ට් එකක්. මේක දැනට ඩෙවලොප් කරගෙන යන ගමන් තියෙන ස්ටේජ් එකේ. ඩෙවලොප් කරපු ඩමීස් නුත් තියෙනවා කියලා කියනවා. ඒගොල්ලෝ හරියට එළියට දාලා නැහැ. එතකොට අනාගතේ අපේ ආසන්ත්‍ර අනාගතේ අපි පදින්න හිතන් ඉන්න, ඔයාලා ෆ්ලයි කරන හිතන් ඉන්න එයාක්‍රාෆ්ට් මේ විදියට වෙනස් වෙයි. අපි ෆ්ලයි කරන එයාක්‍රාෆ්ට් මේ විදියට වෙනස් වෙයි කියලා මට හිතන්න අමාරුයි. නමුත් ඔයාලගේ ජෙනරේෂන් එක වෙනකොට යම් කිසි දවසක ඔයාලා පයිලට් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙනකොට ඔයගොල්ලන්ට මේ වගේ aircraft සම්බන්ධයෙන් ඉගෙන ගන්න වෙයි, මේ වගේ aircraft fly කරන්න වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. ඊට පස්සේ මම එන්නම් මල්ලේ aircraft maneuvering කියන mode එකට. හරිද? මම aircraft එකේ components ටික කියලා දුන්නනේ. ඔයගොල්ලන්ට මොනවද major components කියලා? මේ major components maneuver කරලා aircraft එක maneuver කරන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වා.
මේවට අපි කියනවා ප්‍රයිමරි කන්ට්‍රෝල් සර්ෆසස් කියලා. හරිද? මම ඉස්සෙල්ලා ඩෙන්ටිෆයි කරලා දුන්නේ ඔයගොල්ලන්ට ඒ ප්‍රයිමරි කන්ට්‍රෝල් සර්ෆසස් මොනවද කියලා. ඔකේ, අයියා එන්ජින් ෆේලියර් එකක් වුණොත් මොකද කරන්නේ? Yes, excellent question මල්ලි. එන්ජින් ෆේලියර් එකක් වුණොත් right. මම ඔයාලට දෙන්නම් මෙන්න මෙහෙම උදාහරණයක්. අපි කතා කරමු ලාර්ජ් එයාක්‍රාෆ්ට් එකක් A320 එකක්. එන්ජින් ෆේලියර් එකක් වුණොත් you have another engine. එන්ජින් දෙකක් තියෙනවනේ මල්ලි. සිංගල් එන්ජින් එකකින් ෆ්ලයි කරන්න පුළුවන්. හරි? අනේ වෙලාවකට එන්ජින්ස් දෙකම ෆේල් වුණොත් you have to glide and land. හරි? glide and land. ඔයා බලන්න සෙලී කියලා මූවි එකක් තියෙනවා. හරි, අන්නේ මූවි එක බලන්න, හඩ්සන් රිවර් ලෑන්ඩින්. මූවි එකේ ටයිටල් එක නැත්තම් මෙහෙම ගහන්න ඔයා හඩ්සන් යූ Google එක ගහන හඩ්සන් රිවර් ලෑන්ඩින් කියලා. හරි, හඩ්සන් රිවර් ලෑන්ඩින් ඉස් වන් ඔෆ් ද ෆේමස් මූවි, ට්‍රූ ස්ටෝරි එකක් හරහා හදපු මූවි එකක්. ඒකේ කියනවා මල්ලි ඇත්තම වෙච්ච ඉන්සිඩන්ට් එකක්. මං හිතන්නේ බලපු අය ඉන්නවනම් රේස් ද හෑන්ඩ්ස්. හරි, ඒක ඇත්තටම වෙච්ච කතාවක්. ඒකෙදි පැසෙන්ජර් ඒයාර්ක්‍රාෆ්ට් එකක් එන්ජින්ස් දෙකම ෆ්ලේම් අවුට් වෙනවා. ෆ්ලේම් අවුට් වෙනවා කියලා අදහස් කරන්නේ එන්ජින්ස් දෙකේම ෆ්ලේම් එක නැති වෙනවා. එන්ජින්ස් දෙකම ෆේලියර්, එන්ජින් ෆේලියර් කරනවා. හේතුව තමයි බර්ඩ් හිට්ස්. හරිද? කුරුල්ල වැදිලා එන්ජින්ස් දෙක ඇතුළටම කුරුල්ල ගිහිල්ලා එන්ජින්ස් දෙකම පවර් නැති වෙලා යනවා. එන්ජින්ස් දෙකම පවර් නැති වුණාම පයිලට්ට තියෙන්නේ ඔන්ලි ඔප්ෂන් එක immediately safe zone එකට land කරන එක. හරිද? safe zone එක කියලා අදහස් කරන්නේ එයා runway එක vicinity එක ඉන්නවනම් එයාට පුළුවන් runway එකට float කරන් ඇවිල්ලා තියන්න. හරිද? glide කරන් ඇවිල්ලා තියන්න, land කරන්න. එහෙම නැත්නම් එයා ඉන්නවනම් ලොකු open terrain එකට එයාට පුළුවන් open terrain එකේ ගෙනල්ලා තියන්න. මේ Hudson River landing කියලින් අදහස් කරේ මේ pilot ලා දෙන decide කරනවා. ඒගොල්ලොන්ට time එක මදි, turn back කරන් ගිහිල්ලා ලෑන්ඩ් කරන රන්වේ එකේ ඒගොල්ලෝ මේ හඩ්සන් රිවර් එකේ වෙරි කෝල් ටයිම් එකක්, වෙරි කෝල් සිනාරියෝ එකක්. ඒ කාලේ හඩ්සන් රිවර් එකේ එයාක්‍රාෆ්ට් එක සේෆ්ලි ලෑන්ඩ් කරනවා. none of the passengers were died. එක පැසෙන්ජර් කෙනෙක්වත් මැරෙන්නේ නැහැ. එක්කෙනෙකුට විතර පොඩි ඉන්ජරි එකක් එනවා. එච්චරයි. all passengers were safe. හරි? අන්න ඒ වගේ එන්ජින් ෆේලියර් එකක් වුණොත් ඔය පැසෙන්ජර් ලොකු එයාක්‍රාෆ්ට් එක ඔක තමයි ඔප්ෂන් එක. ජෙට් එකක් ගත්තොත් ජෙට් එකේ සිංගල් එන්ජින් තියෙන්නේ. හරි, if you encountered the engine failure, ඔයා එන්ජින් ෆේලියර් එකක් encounter වුණොත් ඔයාලට ඔප්ෂන් එකක් දීලා දෙනවා ඉජෙක්ෂන් එකක්. හරි, ඉනිෂියලි කරන්න ඕන එන්ජින් ෆේලියර් එන්කවුන්ටර් වුණොත් ඔයා උඩදී එයාක්‍රාෆ්ට් එක රීලයිට් කරන්න ඇටෙම්ප්ට් කරන්න ඕන. රීලයිට් කරනවා කියන්නේ එයාක්‍රාෆ්ට් එක නැවත ස්ටාර්ට් කරන්න ඇටෙම්ප්ට් කරන්න ඕන. හරි, උඩදී ස්ටාර්ට් කරන්න ඔප්ෂන්ස් දීලා තියෙනවා. ජෙට් එයාක්‍රාෆ්ට් උඩදී ස්ටාර්ට් කරන්න පුළුවන්. නැවත ඔයා ස්ටාර්ට් අප් ඇටෙම්ප්ට්ස් කරලා ඇටෙම්ප්ට් කරලා ස්ටාර්ට් අප් ඔකක්වත් වැදුන්නේ නැත්නම් ෆේල් වුණොත් දෙන් ඔයාට පුළුවන් ඉජෙක්ට් වෙන්න එයාක්‍රාෆ්ට් එක. ඉජෙක්ෂන් සීට් එකක් තියෙන එයාක්‍රාෆ්ට් නම් ඉජෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි piston engine aircraft එකක් Cessna එකක් PDCs එකක් pipe එකක් වගේ එකක් වුණා ඔයාලට තියෙන ඔප්ෂන් එක safe land එකට land කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් තටුව උඩට ඇවිල්ලා wing එක උඩට ඇවිල්ලා bail out එක. හරි, bail out few aircraft දිලා තියෙන bail out jump කරන්න පුළුවන් parachute එකත් එක්ක. එහෙම නැත්නම් safe land කරන එක තමයි කරන්න පුළුවන්. මොකද ඒ aircraft glide කරන් ඇවිල්ලා land කරන්න පුළුවන්. හරි, okay. Right. මේ තියෙන්නේ ඔය මම කිව්ව ප්‍රයිමරි කන්ට්‍රෝල් සර්ෆසස්. එලරන්, රඩර්. හරිද මල්ලි? එලරන් එක මූව් වෙනකොට එයාක්‍රාෆ්ට් එක රෝල් වෙනවා. රඩර් එක මූව් වෙනකොට එයාක්‍රාෆ්ට් එක යෝ වෙනවා. එලිවේට් එක මූව් වෙනකොට එයාක්‍රාෆ්ට් එක පිච් වෙනවා. හරි? මේ තියෙන්නේ ඔය මම කිව්ව මූවමන්ට් එක. මේ ඔයාලට ස්ටික් එකක් පෙන්නන්නේ. මේ ස්ටික් එක තියෙන්නේ මේ ස්ටික් එක තමයි කන්ට්‍රෝල් ලීව් එක මල්ලි. මෙන්න මේක තමයි කන්ට්‍රෝල් ලීව් එක. right මේක තමයි control lever එක. මේ stick එක move වෙනකොට මල්ලි වෙන්නේ මේ stick එක වමට දකුණට move කරද්දි ailerons move වෙනවා. the ailerons attached to the tailing edge of the wing, they control the rolling or banking movement of the aircraft. හරිද? පැහැදිලිද මල්ලි? along the longitudinal axis. හරිද? මේකට කියන්නේ මේ aircraft එක හරහා යන axis එකට කියන්නේ longitudinal axis එක කියලා. ඔය මූව් වෙන්නේ පේනවනේ මල්ලි? අන්න මූවමන්ට් එකත් එක්ක එයාක්‍රාෆ්ට් එක රෝල් වෙනවා. හරිනේ? ඔකේ. ඊළඟට අපි ගන්නවා එලිවේටර්ස් කියන එකට. හරිද? එලිවේටර්ස් කියලා. අර මං ඉස්සෙල්ලා පෙන්නපු කන්ට්‍රෝල් ස්ටික් එකම. හරි, ඒ කන්ට්‍රෝල් ස්ටික් එකම මූව් කරලා මට පුළුවන්
මේ මගේ එලිවේටර්ස් මූව් කරන්න. මේ පේන්නන්න පිටිපස්සේ කළු පාට එලිවේටර්ස් දෙක. මේ එලිවේටර්ස් දෙකම එකට මූව් වෙන්නේ. ඉස්සෙල්ලා ඔයා කවුරුද අහලා තිබ්බා ඒ වගේ දෙකම එකට මූව් වෙන්නේ. මේ දෙකම එකට මූව් කරන අවස්ථාවේදී ඔයාගේ නෝස් එක මේ දින්න ඔයාගේ නෝස් එක නෝස් එක උඩ පහළ යන මූවමන්ට් එක වෙනවා. රයිට්? ඔකේ. දැන් මේ දින ඔයාගේ රඩ එක රඩර් පැඩල්ස් කොක්පිට් එකේ පයිලට්ට දීලා දෙනවා පැඩල්ස් දෙකක් බ්‍රේක් පැඩල්ස් දෙකක් වගේ ඒ පැඩල් දෙක ලෙෆ්ට් ලයිට් එක ඉස්සරහටත් රයිට් ලෙග් එක පස්සටත් ගනින්දි ඉස්සරහට පස්සට ගනින්දි ඔයාගේ රඩර් එක මූව් වෙනවා මේ විදිහට රඩර් එක මූව් වෙනකොට ඔයාගේ කොක්පිට් එක නෝස් එක එයාක්‍රාෆ්ට් එක ඇක්සිස් එකක් තුරු යෝ වෙනවා හරිද ඔන්න ඔය බේසික් මූව්මන්ට්ස් තුන තමයි මල්ලි කියන්නේ එයාක්‍රාෆ්ට් එක මූව් කරන අවශ්‍ය වෙන මූව්මන්ට්ස් ටික කියලා මෙන්න බලා ගන්න කොහොමද මේක actually move වෙන්නේ කියලා. හරි? මේක මම move කරනකොට මගේ elevators move වෙන්නේ කොහමද? ailerons move වෙන්නේ කොහමද? right? මේ තියෙන aircraft එක move වෙන විදිය. then මේ තියෙනවාගේ රඩය. රඩය එක move වෙද්දී කොහමද aircraft එක move වෙන්නේ? right? මම හිතන ඔක්කොන්නම පැහැදිලි කියලා. everyone is clear no? questions මොනවාරි තියෙනවද අහන්න මල්ලි? okay. මම ඊළඟට ජම්ප් කරන්නම් ඒරෝඩයිනමික්ස් කියන ෆේස් එකට. මල්ලී ඇඩ්මින් තව මට කොච්චර වෙලා රිමේනින් තියනවද? මට කොච්චර වෙලා තව රිමේනින් තියනවද? අප් ටු 11ද මම 11 වෙනි ෆේස් කරන්න ඕනද? කීයටද මල්ලී ඉවර වෙන්න ඕන? මට කියන්න මල්ලිලා මේ session එක boring ද එහෙම නැත්නම් ඔයාලට කම්මැලිද mic on කරලා උත්තර දෙන කම්මැලිද මේක ඇතිද session එක boring වගේද මොකුත් knowledge එකක් එන්නේ නැද්ද it's okay right mallila okay mata me ayya kiyala katha karanna no sir okay I am in the military for military people not for my brothers harada rahulians la idiyata digatama malli ayya kiyala katha karanna okay hari malli mama continue karan yanna mata oyagollange feedbacks ekak ekatharama awashyai mokada man dannne oyagollanta therenawada nadda kiyala me mage first time ekak mama godak kiyanne young crowd ekata karana ekenne යුනිවර්සිටි ස්ටුඩන්ට් ලගෙන් පහල ක්‍රවුඩ් එකකට කරන ෆස්ට් ටයිම් එක. ඔයගොල්ලන්ට මොනවාරි ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් මට කියන්න. මොකද මම එක්ස්පීරියන්ස් කරලා නැහැ ওই වගේ ක්‍රවුඩ් එකක්. මම ලෙක්චර්ස් කරලා තියෙන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලට. එතකොට මට ඒගොල්ලන්ට කියලා දෙන කැපැසිටි එකයි ඔයගොල්ලන්ට කියලා දෙන කැපැසිටි එකයි බොහොම වෙනස් ඉදිරිය යන්න ඕන. ඔයාලට තේරෙන්නේ නැත්නම් ප්ලීස් ආස්ක් ද ක්වෙස්චන්ස්. ඇඩ්මින් මේ අලව් කරන්න ඒගොල්ලන්ට ආන්සර්ස් මේ ක්වෙස්චන්ස් අහන්න. මොකද මං හිතන්නේ පොඩි මල්ලිලා තින්නවා ලොකු අයත් ඉන්නවා ඒකෙන් ඉඳන්. ඔකේ මල්ලි හරි මම කන්ටිනියු කරන් යන්නම්. ඔකේ thanks for your feedbacks guys. ඔකේ I'll continue with the session. right. aerodynamics it's in the theory of flight. හරි. එතකොට අපි කතා කරා මල්ලි එන්ජින් එක. කියන්නේ මොකද්ද? මොකද්ද මේ එන්ජින් එකකින් වෙන්නේ? are you guys want 5 minute breaks? විනාඩි පහක break එකක් ඕනද? if it is kind of a boring I will give you the 5 minutes break mallilada 5 minutes vinadi park admin please cooperate with me vinadi park break ekak denna da malli admin mokada kiyanne malli okay perfect mama me ahuwa mai break ekak epa kiyala mokada normally if we doing a lecture we have to give a break within 40 minutes every 40 minutes වලින් අපි break එකක් දෙන්න ඕනේ. ඒකයි ඔයගොල්ලෝගේ ඉස්කෝලේ period එකක් විනාඩි 40කට හදලා තියෙන්නේ තේරුමක් ඇතුව. හැම විනාඩි 40 සරයක්ම break එකක් දුන්නේ නැත්නම් ඔයාලා ගේ ඔළුවට කිසි දෙයක් යන්නේ නැහැ. හරි. okay. ඔයාලට break එකක් එපා නම් මම කරගෙන යන්න. right. okay. good hari api issalama aircraft ekak history ekak katha kala ඊට පස්සේ major components ටික අඳුරගත්තා right ඊට පස්සේ අපි ඒ aircraft එකකට
පව වෙන්න කොහොමද කියලා අඳුරගත්ත හරි පව වෙලා කොහොමද එයාක්‍රාෆ්ට් එකකට එන්ජින් එක මොනවද ටයිප්ස් ඔෆ් එන්ජින්ස් මොනවද අපි ශක්තිය දෙන්නේ කොහොමද කියලා අඳුරගත්ත ඊට පස්සේ කතා කළා අපි ඒකේ control surfaces වලින් කොහොමද ආසයන්ත්‍රාවක් උඩදී හසුරවන්නේ කියන එක හරි කොහොමද ආසයන්ත්‍රාවක් උඩදී මූව් කරන්නේ කියන එක අපි අඳුරගත්ත ඊට පස්සේ අපි බලමු මේකේ මේ behind the screen කොහොමද මේක උඩ යන්නේ හරි වාර ප්‍රශ්නයක් එන්ජින් එකක් තියෙනවා තටු තියෙනවා කොහොමද මේක උඩ යන්නේ මේ උඩ යන්නේ මොකද්ද මේක behind පිටිපස්සේ තියෙන රහස theory එක හරි මේ මොකක් හරි theory එකක් නැත්තම් නිකම්ම aircraft එකක් උඩ යන්න බෑ අන්නේ theory මොකද්ද මේ ඔයාලට පේන්නේ උඩ right brothers ලගේ right flyer කියන aircraft එක ඉස්සලාම ඒක ඇත්තරම ඒක skin එක මම කියන්නම් මේක මේ skin එක කියලා මේකට මේ තටු වල skin එක ඒගොල්ලෝ රෙදි වලින් තමයි නිර්මාණය කරන්නේ දැනනත් අපි ගාව තියෙනවා රෙදි වලින් නිර්මාණය කරපු ස්කින්ස් තියෙන යාක්‍රා හරි අපි බලමු කොහොමද මේක ලිෆ්ට් එක උඩ යන්නේ හරි මේ යාක්‍රාෆ්ට් එක උඩ යන්නේ කොහොමද ඔන්න ඔය උඩ යන සංසිද්ධියට සහ උඩ යනවා කියන සයන්ස් එකට කියන්නේ ඒරෝඩයිනමික්ස් කියලා හරි අයියේ ඊයේ අපිට තිබ්බ session එකේ ඒ අය කියලා අපිට පේනවා කොහමද ඕක අර උඩ යවුවේ කියලා අර මිනිස්සු එකතු වෙලා ඒකට අර මොකද ලොකු මේක දීලා එහෙමනේ උඩ යවුවා. අවුව මල්ලි මේකට කැටපොල එකක් සම්බන්ධ කරලා ඇදලා අත්හරිනවා මේක නේ. ඇදලා අත්හරියාම මේක ඉස්සරහට විසි වෙනවා. ඊට පස්සේ තමයි එයා fly කරන්නේ. හරි. ඒක තමයි initial stage එක. හරි. දැන් අපිට එහෙම අවශ්‍ය නැහැ හොඳ power කරන එන්ජින්ස් තියෙනවානේ ඒ මල්ලි ඒ එයා පෙන්නුවේ උඩ යන විදිය. නමුත් මම දැන් කියන්න යන්නේ ඒ උඩ යන විදිය පිටිපස්සේ තියෙන සයන්ස් එක. විද්‍යාව. පැහැදිලිද මල්ලි? ඒ හැම දෙයකම තියෙනවා විද්‍යාව. ඒ හැම දෙයකම තියෙනවා සයන්ස් එක, ෆිසික්ස් එක. අන්න ඒක මොකද්ද මේ? කොහොමද ඒක වෙන්නේ? හරි? We want a lift. We want a lift, weight, thrust and drag to fly. Yeah, definitely. Yes. You want these four lift weight thrust and drag yes hari kohomada lift ek enne how you create the lift onna thanai vidyawa thiyenne api hemoma dannawa apita lift ekak ona udayanna balayak ona hari balayak kohomada enne pahadili man issella oyata kiwwa engine ekaka balaya transmit wenne chemical energy ekak mechanical energy lata convert unaa e mechanical energy ekak thamai api absorb karanne propel ekak karagawanne එහෙම නැත්නම් කාර් එකේ ටයර්ස් දෙක මූව් කරන්න හරි අන්න ඒක තමයි මෙකැනිකල් එනර්ජි බට් මේ මෙකැනිකල් එනර්ජි එකෙන් ප්‍රොපෙල් එකක් කරකැවිච්ච ඵලියට එයාක්‍රාෆ්ට් එකක් උඩ යනවද එයාක්‍රාෆ්ට් එකක් උඩ යන්නේ නැහැ මල්ලි ඔයාගේ එයාක්‍රාෆ්ට් එක රන්වේ එක දිගේ කිලෝමීටර් 100ක් ඇදගෙන ගියත් කිලෝමීටර් 100ක් එන්ජින් එකෙන් ප්‍රොපෙල් එකෙන් කරකවගෙන ගියත් මේකේ ලිෆ්ට් එක ක්‍රියේට් වුනේ නැත්නම් උඩ යන්නේ නැහැ පැහැදිලිද මේ ලිෆ්ට් එක ක්‍රියේට් කරන සයන්ස් එකට තමයි කියන්නේ ඒරෝඩයිනමික්ස් මේ සරලව මම කිව්වේ ඒරෝඩයිනමික්ස් කියන්නේ ඒකට විතර නෙවෙයි ඒ හා සම්බන්ධ ලොකු පරාසයක් තියෙනවා ඒකෙන් එක මයිනර් බොහොම මයිනර් පරාසයකට තමයි මම කිව්වේ ඒරෝඩයිනමික්ස් ඕකේ ඕකේ this is one of the definition aerodynamics is the study of force and the resulting motion of objects through the air මෙන්න මේක ස්ටඩි කරන එක කොහොමද මේ ඔබ්ජෙක්ට් එක එයා එකේ මූව් වෙන්නේ මේ මගේ ප්ලේන් එක this is my plane okay මේ ප්ලේන් එකේ මෙතන තියෙනවා මගේ එන්ජින් එක මේ එන්ජින් එක තිබ්බට මේ ප්ලේන් එක රන්වේ එක දිගේ දිගටම ගියා කියලා මේක උඩ යන්නේ නැහැ කොහොමද මේ ඔබ්ජෙක්ට් එක එයා ෆ්ලෝ එකේ මූව් වෙන්නේ එහෙම උඩ යන්නේ ආන්න ඒක තමයි ඒරෝඩයිනමික්ස් කියන්නේ ස්ටඩියින් ది మోషన్ ఆఫ్ ఎయిర్ అరౌండ్ ది ఆబ్జెక్ట్ అలౌస్ us to measure the force of lift හරි මේ ඔබ්ජෙක්ට් එක හරහා යන එයා ෆ්ලෝ එක හරිද මේක මෙෂර් කරලා අපිට මේ තටු වලට එන ලිෆ්ට් එක මේක උඩ යන එන ලිෆ්ට් එක ලිෆ්ට් ෆෝස් එක කැල්කියුලේට් කරන්න පුළුවන් හරි which allows an aircraft to overcome the gravity මේකට එන lift එක මෙන්න මේ උඩට මෙන්න මේ තටු දෙකට වැදෙන force එක වැඩි හෝ සමාන වෙච්ච වෙලාවට තමයි මේක උඩ යන්නේ
මොකටද මේක බලන්න මේකෙන් තියෙන gravitational force එකට හරි මෙන්න මේකෙන් තියෙන drag එකට සමාන වෙච්ච වෙලාවට තමයි මේක උඩ යන්නේ පිළිගන්නාද which is resistance the aircraft feels it moves through the air හරිද everything moving through the air including airplanes rockets and birds is affected by aerodynamics හරිද not only the aircraft including birds හරිද මේ birds නුත් aerodynamically aerodynamic theories වලට අනුව තමයි fly කරන්නේ හරිද පැහැදිලිද ඔයාලා දැකලා ඇති රංචු විදියට යන කුරුල්ලෝ හැමතිස්සෙම යන්නේ aerohead එකක් විදියටනේ aerohead එක කියන්නේ දන්නවනේ aerohead එක කියන්නේ ඊතලයක ආකාරයටනේ යන්නේ මේ ඊතලයක ආකාරයට යන්නේ මෙන්න මේ aerodynamic disturbance එක නැති කරගන්න හරි Okay, admin gave you the message. If you have any questions to ask, you can raise your hands. Then he will allow you to ask the question. Sorry. Okay, this is aerodynamics. Understood? Then aerodynamics kiyana eka saralawa man hitanne oyagalanu theruwa. Lift is created by imbalance of pressure against the wind. මෙන්න මේ wind එක. මම ගත්තොත් ඔයාලට මේක නම් මගේ aircraft එක. මේ තියෙන්නේ මගේ wind එක. ඔයාලට පේනවා ඇති මේ wind එකේ යම්කිසි ඝනකමක් තියෙනවා. හරිද? ඝනකමක්. එතකොට මේ උඩ shape එක වෙනස්. යට shape එක වෙනස්. යට තියෙන flat surface එක. හරි? මේක flat surface එක. මේ උඩ තියෙන නිකන් curved surface එක. හරි? curved surface එක. මෙතනින් ගත්තොත් ඔයාලට ඒක සරලව පේනවා. මෙන්න මෙතන. හරි. මේ තියෙන ඕන්න මේ shape එක මෙතන flat, මෙතන උඩ curved. right. මෙන්න මේ shape එකට special නමක් කියන. මේකට කියනවා aerofoil shape එක කියලා. මොකද කියන්නේ? aerofoil shape. shape of aerofoil. හරිද? shape of aerofoil. හරි. ඕකට තමයි special shape නමක් කියන shape of aerofoil. ඉන්න බලනවාට ඇඳලා පෙන්වන්න පුළුවන්ද කියලා බලන්න. ඔකේ මම හිතන්නේ මට එහෙම මේකින් අඳින්න පුළුවන් වෙයි කියලා මේ තියෙන්නේ මගේ lower surface එක right wing එකේ මේ තියෙන්නේ මගේ upper surface මෙන්න මේ shape එකට මම කියනවා බිත්තරයක් වගේ පොඩි shape එකක් මේකට මම කියනවා aerofoil shape එකක් කියලා right okay මෙන්න මේ aerofoil shape එක හරහා air flow එක යනකොට මේ තියෙන්නේ මගේ air flow එක එතකොට මොකද වෙන්නේ මගේ wings දෙක මම wings තියනවා මේ හැඩයට right මගේ engine එකේ movement එක හින්දා මේ wings දෙක මේ air flow එක through යනවා පැහැදිලි මෙතනිනුත් යනවා මේ air flow එක මේ එන්න මෙහෙම මේ air flow එක මෙතනින් යනවා හරි මේ යන්නේ මගේ air flow එක ඔය air flow එක මෙතනිනුත් යනවා air flow එක මෙතනින් straight and level යන්නේ air flow එක මොකද මගේ යට surface එක straight නේ පැහැදිලි මගේ මේ යට සර්ෆස් එක ස්ට්‍රේට්. එතකොට මෙතනිනුත් යනවා මේ මෙයා. මෙන්න මේ එයා ෆ්ලෝස් දෙක මේ දෙක නෙවෙයි. ඇත්තටම number of thousands and thousands of air flows යනවා. හරි මම මේ එක පොයින්ට්ස් දෙකක් ඔයාලට පෙන්නනවා. මෙන්න මෙහෙම යනකොට මේකේ මෙන්න මේ air flows වල ප්‍රෙෂර් ඩිෆරන්ස් එක හින්දා මෙන්න මේක aerofoil shape එක හින්දා මෙතන create කරනවා lift එකක් මල්ලී. මම සරලව ඔයාලට කියන්නේ. හරි මේ ලිෆ්ට් එක ක්‍රියේට් කරන ඉක්වේෂන් එකක් තියෙනවා half rho v squared SCL කියලා. හරි ඒක ඔයාලට අවශ්‍ය නැහැ. half rho v squared SCL කියන්නේ මේක ඩිපෙන්ඩ් වෙනවා මල්ලී මේ සර්ෆස් ඒරියා එක. පැහැදිලි? wind එකේ සර්ෆස් ඒරියා එකත් එක්ක. හරි? එතකොට වාතයේ ඝනත්වයත් එක්ක. එතකොට මේ වාතයේ velocity එකත් එක්ක. මේක velocity කියන්නේ speed එකත් එක්ක. half rho v rho කියන්නේ ඝනත්වය v කියන්නේ speed එක. rho v squared වේගයේ වර්ගය හරි rho v squared SCL SCL කියන්නේ මේකේ lift coefficient කියලා වෙන එකක් තියෙනවා. ඒක value fixed value. lift coefficient එක සහ මේකේ surface area. ඔන්න ඔය කාරණා මත තමයි මේකෙන් create කරන lift එක තීරණය වෙන්නේ. මේ lift එක create වෙන්නේ මෙන්න මේ pressure differences හින්දා. පැහැදිලිද? මෙතනින් මෙන්න මේ lines වලින් ඇති වෙන pressure difference එක. හරිද? මෙතනින් එන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක මෙතනින් එන ප්‍රෙෂර් ඩිෆරන්ස් එකයි වෙනස්. මෙන්න මේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක හින්දා යටපැත්තේ තියෙන හයි ප්‍රෙෂර් එක
උඩ පැත්තේ තියෙන ලෝ ප්‍රෙෂර් එකත් හින්දා හයි ප්‍රෙෂර් ඉඳලා ලෝ ප්‍රෙෂර් දක්වා බලයක් උඩට එනවා. මෙන්න මේ බලයට තමයි අපි කියන්නේ ලිෆ්ට් එක කියලා. පැහැදිලිද? මෙන්න මේ බලයට තමයි අපි කියන්නේ ලිෆ්ට් එක කියලා. Lift occurs when a moving flow of gas is turned by a solid object එක තමයි මගේ වින් එක. The flow is turned into direction and lift is generated in the opposite direction. හරිද? According to the Newton's third law of action and force. හරිද? මේක පැහැදිලිවම කියනවා බර්න් නොටිස්. හරිද? මේ ස්පීඩ් වෙනස, ප්‍රෙෂර් වෙනස ඇති වෙන්නේ බර්න් නොටිස් තියරම. ප්‍රෙෂර් වෙනස බර්නුලිස් තියරම් එකට වෙන ඇති වෙනකොට විදියට ඇති වෙනකොට ලිෆ්ට් එක ක්‍රියේට් කරනවා මේ දෙකේ වෙනස. හරිද? ඔන්න ඕක තමයි සරල ඒරෝඩයිනමික්ස් කියලා කියන්නේ. හරි. Yes. ඒක තමයි මල්ලි මං කිව්වේ. බර්නුලි තියරම් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනට. බර්නුලි තියරම් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනට. කොතනද? මෙන්න මෙතන. මෙන්න මේ එයා ෆ්ලෝස් වල. හරිද? මේ එකින් එකට යන එයා ෆ්ලෝස් වල තමයි බර්නුලිස් තියරම් එක සම්බන්ධ වෙන්නේ. එයා ලයින්ස් කියලා ගත්තොත් මේ ලයින්ස් කම්ප්‍රෙස් වෙනවා, ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඔන්න ඔතනින් තමයි මේ බර්නුලිස් තියරම් එක ඇති වෙන්නේ. මොකද මෙතන ක්‍රියාත්මක වෙන්නේ වෙන්චූඩියක් විතරයි. මෙතන නෝමල් ෆ්ලෝ එකක් යනවා. මෙන්න මේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක හින්දා තමයි මෙන්න මේක උඩ යන්නේ. හරිද? Any questions in jet when the engine not working and that chair we can get out from the jet has stuff then what can do දෙයන්ට තමයි කියන්න තියෙන බැටියෝ එහෙම උනොත් එහෙම ඕකේ ඒ කියන්නේ මේ මල්ලි හැම aircraft එකක්ම thousands of times test කරලා හරිද 1.5 safety margin එකක් තියලා ඒ කියන්නේ අපි හිතමු මේක වැඩ කරන load එක කිලෝ 1000යි කියලා අපි මේ aircraft එක design කරන්නේ 1500. ඒ වගේ හැම එකම safety margin එකක් තියලා තමයි design කරන්නේ. එතකොට safety margin එක design කරාම බොහොම කලාතුරකින් තමයි ejection seat එකක් වැඩ නොකර ගිහිල්ලා හිර වෙන්නේ. ඒකෙන් ඉඳ ejection seat එකක් වැඩ කරනවා. ඒකෙන් ඉඳ බොහොම කලාතුරකින් තමයි pilot කෙනෙක් හිර වෙන්නේ. Right? Okay. බර්නුලි ලෝක එනවා කියලා අන්න හරිනේ මල්ලි බර්නුලි ලෝක එන්නේ මෙන්න මෙතන තියෙන මේ එයා ෆ්ලෝ එකට තමයි. හරිද? Understood. Okay. Right. හරි අපි ඊළඟට මං වැඩි යමල්ලි aerodynamics explain කරන්න යන්නේ නැහැ. මොකද aerodynamics is a vast subject. හරි ඒක aero explain කරන්න කිව්වොත් දවස් දෙක තුනක්වත් මට අරගෙන explain කරන්න ඕනේ. Adminster ඕන නම් වෙන දවසක් දාලා මේ session එක arrange කරන්න. I will explain you about the aerodynamics separately. හරි මම මේ කතා කරන්නේ අද දවසේ ඔයගොල්ලෝ හැමෝම දන්න යම්කිසි interesting සිදුවීමක් සිදු වුණා. අද නෙවෙයි අත්‍තරම. අදට සිදුවෙමින් පවතිනවා. මීට කලින් උනේ. මේක තමයි world largest cargo carrying aircraft එක. Right? World largest cargo carrying aircraft එක Antonov AN-225. හරිද? Antonov AN-225. මොකද්ද මේක හදලා තියෙන country එක? Ukraine. Yep, excellent. Made out from Ukraine. හරිද? Ukraine. Yes, what happened to this aircraft now? මොකද්ද මේකට දැන් වෙලා තියෙන්නේ? මොකද්ද මේකට උනේ? How it's destroyed? Because of the pilot. No. Russian Ukraine war. Yeah, excellent. හරි මේක තමයි world largest aircraft එක මේක Ukraine වලින් හැදුවේ මේක ඊට පස්සේ Ukraine ලා දුන්නා මේක Russians ලට ඒගොල්ලෝගේ space shuttle එකක් carry කරන්න හරි ඒ කාලේ يعني යාළු කාලේ ඒගොල්ලෝ මිත්‍ර කාලේ right ඒගොල්ලෝ දුන්නා carry කරන්න space shuttle එකකුත් ඊට අමතරව මේක ලෝකේ වටේම බඩු අරගෙන ගියා at one day it came to Sri Lanka also හරි කලම්බෝ එයාපෝට් එකටත් ආවා එක දවසක ડેස්ටිනේෂන් එකක් විදියට but now this is the only one and only හරි එකම එක aircraft එකයි මේ ඉඳිබ්බේ ලෝකේ one and only AN-225 ඒක දැන් destroy වෙලා තියෙනවා රෂියන් මිසයිල් ප්‍රහාරයකින්
මට මතක විදිහට ලාස්ට් කපල් ඔෆ් වීක්ස් බැක් හරි එතකොට දැන්ට ඒක ඩිස්ට්‍රොයි වෙලා තියෙනවා මීට අමතරව මේන් තව එයාක්‍රාෆ්ට් එකක් හදන්න යුක්‍රේන් රට ෆ්‍රාන්ස් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලා වැඩේ කරගෙන යන්න ගියා බට් දැන් ඒක හැදෙන එකක් නැති වෙයි මොකද මේකක් හදනවා කියන එක ඒ රටේ තියෙන ආර්ථිකයට දරා ගන්න බැහැ ඒ තරම් ලොකු වියදමක් යනවා මේක හදන්න ඒක හින්දා ෆ්‍රාන්ස් එක කොලබරේට් කරලා ෆ්‍රාන්ස් එකෙන් සල්ලි දීලා හදන්න තමයි හිටියේ අපි දන්නේ නැහැ ඉස්සරහට මොකක් වෙයිද කියලා හරි බට් නවු ඉට්ස් ඩිස්ට්‍රොයිඩ් maybe it can be built it again because blueprints are available with Ukrainians ඒගොල්ලන්ට බිල්ඩ් කරන්න පුළුවන් බට් ද කන්ස්ටිටියුෂන් ඔෆ් ද කන්ට්‍රි ඩිපෙන්ඩ්ස් එවරිතින් හරි රටේ සල්ලි දිනනවා නම් තමයි මේක බිල්ඩ් කරන්න පුළුවන් මොකද මේ වගේ බිල්ඩ් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි billions project එක හරි billions USD billions හරි no russia doesn't have මේක තමයි biggest එක දැන් තියෙන එක තමයි ඉතින් මේක destroy වුණාම ඊළඟට තිබිච්ච big එක තමයි biggest වෙන්නේ හරි ඒකෙන් ද දැන් තියෙන එක වෙයි biggest එක නමුත් මේක තමයි තිබිච්ච biggest එක okay 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 what is this okay this is another interesting story this is the fastest aircraft of the world hari okay blackbird sr-71 hari fastest oya danna the fast ekak kohomada maninne kiyala kohomada me fast ekak maninne hari ehema malli jet aircraft hemathissema කතා කරන්නේ මැක් නම්බර් කියලා එකක් කතා කරනවා. Yes, KMP. It is a big aircraft. හරි, මැක් නම්බර් එකක් කියලා එකක් කතා කරනවා. කොහොමද ඔයාලට කියන්නේ මැක් නම්බර් කියලා සමහරක් අය කියනවා, අනිත් කට්ටිය මාක් නම්බර් කියලා කියනවා. ඒක ඩිෆයින් වෙනවා. හරි. ශබ්දයේ වේගය තියෙනවනේ. ශබ්දයේ වේගය කීයද මල්ලි? ශබ්දයේ වේගය කීයද? කියද කියද දන්න කෙනෙක් ඉන්නවද එනිවන් නෝ ඕකේ ඩොන්ට් නෝ හරි මම කතා කරන ශබ්ද තරංගයක් ඔයාගේ කනට ඇහෙන්න දැන් කතා කරන එක නෙමෙයි අත්‍තරම දැන් කතා කරන එක ඇහෙන්නේ ඔයාගේ ලැප්ටොප් එකේ ස්පීකර් එකෙන් ඔයා කනට ඇහෙන්නේ හරි ස්පීකර් එකෙන් කනට ඇහෙනවා within seconds නේ within seconds ඇහෙනවනේ මල්ලි වාට අම්මා කතා කරන එක දවසක් විතර පරක් වෙලා නෙවෙයි නෑනේ අම්මා කුස්සියෙන් දැන් කතා කරනවා නම් පුතා ගාලා ඒක දවසක් විතර ගිහිල්ලා ඇහෙන්නේ නෑනේ පුතා ගාලා එක ෂණයෙන් වාට ඇහෙනවා ෂණයෙන් වාට ඇහෙනවා හරිද ඒ ෂණයෙන් ඇහෙන්නේ ශබ්ද තරංග ට්‍රැවල් කරන ස්පීඩ් එකින්ද හරිද ශබ්දයේ වේගය මීටරයට සෙකන්ඩ්ස් මීටර්ස් පර් සෙකන්ඩ්ස් 343 හරි 343 මීටර්ස් පර් සෙකන්ඩ්ස් right okay තේරුණාද meters per seconds 343 පැහැදිලි meters per seconds ඒ කියන්නේ තප්පරයට යන දුර හිතාගන්න පුළුවන් තප්පරයට මීටර 343 මීටරයක් කියන්නේ කොච්චරද මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක් සෙන්ටිමීටර 100 කෝදුව ඔයාලට මතකයි නේ හැමෝටම yes සෙන්ටිමීටර 100 කෝදුව මතක නම් 343ක් කියන්නේ ඒක 100ෙන් වැඩි කරන එතකොට සෙන්ටිමීටර්ස් වලට හිතන්න තප්පරයකට මෙහෙම කරන සිල්ලකට මේ අසුරක් කියන්නේ තප්පරයක් සෙකන්ඩ් එක හරි මෙහෙම ගන්න අසුරක් කියන්නේ සෙකන්ඩ් එක මේ සෙකන්ඩ් හරි නැත්තම් 1 2 3 4 5 6 ඔය කියන්නේ සෙකන්ඩ් එක. ඔන්න ඔය සෙකන්ඩ් එකකට මීටර 343ක් යනවා. එතකොට මේ එයාක්‍රාෆ්ට් මේ 1 මැක් නම්බර් එකක් කියලා කියනවා මෙන්න මේ 343කට. හරිද? ශබ්දයේ වේගය වගේ කී ගුණාකාරයක්ද කියලා තමයි අපි මැක් නම්බර්ස් කවුන්ට් කරන්නේ. හරිද මල්ලි? පැහැදිලිද?
හරි ශබ්දයේ ගුණාකාරය වගේ කීයක්ද කියන්නේ එතකොට ඔය SR 71 කියන එක මැක් නම්බර් වලින් ගත්තොත් 3.3 ඒගොල්ලෝ රීච් කරලා තියෙනවා එතකොට 3.3 මැක් ඔයා හිතන්න 3.3 මැක් රීච් කරනවා කියන්නේ 343 වැඩි කිරීම 3.3 හරිද තප්පරයකට යන දුර can you imagine හිතා ගන්නවත් පුළුවන්ද කොච්චර දියුණුවද කියලා ආ කතා කරමු තප්පරයකට කිලෝ මීටර් 1131ක් දල වශයෙන් ඔව් then how do they control it sorry sir then how do we control them it can be controlled by using a control sticks අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ control sticks තියෙනවා ailerons තියෙනවා elevators තියෙනවා jet power එකෙන් control කරන්න පුළුවන් හරි what is the meaning number meaning number අයිය මේක තාමත් මේ ලෝකේ තියෙනවද තියෙනවලු තියෙනවා මේක mac number හොඳ mach number MACH number කියලා කියන්නේ එකට MAC number එක. මෑතකද? MACH MAC number. MAC number එකක් කියන්නේ ශබ්දයේ වේගය වගේ ශබ්දයේ වේගය. හරිද? ශබ්දයේ වේගයකට තමයි MAC number එකක් කියන්නේ. Yeah. Right? ඔක කන්වර්ට් කරලා. ඔය ඇමරිකාවේ නේද? ඔව් ඇමරිකාවේ. ඔව්. අල්ල කන්වර්ට් කරලා. ඒක ඉංග්‍රීසියෙන් හොත්. Sorry? අයියේ ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඔය ජෙට් එකේ අර පියාට් දෙකේ අර ගහලා තියෙන ස්ටාර් එක. ඔව් මලියෝ. හා ඇමරිකන් ස්ටාර් එක. ඔව් ඔව් good very good. Very good. Right hari එතකොට මේක තව ඔයාලගේ some interest fact I want to show it to top. Okay SR 71 blackbird ශබ්දයේ වේගය වගේ 3 ගුණයකින් යනවා. දල වශයෙන් ගන්න 3 ගුණයක්. ශබ්දයේ වේගය 343 නම් 343 වගේ තුන් ගුණයක් හරිද කොච්චර ලොකු වේගයක්ද unbelievable හරිද ලෝකේ තියෙන වේගවත්ම උපකරණයක් ඊට පස්සේ මල්ලේ ස්ටීල් ගැන කවුරුත් එක්කෙනෙක් කතා තිබ්බා හරිද one of the best steel aircraft Lockheed Martin F-22 Raptor හරි ස්ටීල් කියන්නේ මල්ලේ ස්ටීල් කියන්නේ මොකද ස්ටීල් කියන්නේ සර් මම තමයි ස්ටිල්ත් එක ගැන කිව්වේ අර මේ escape from මේ radar sonar GPS yes excellent excellent එතකොට ඒකෙන් මොකද කියන්නේ මල්ලි ඒකෙන් කියන්නේ අපිට ස්ටිල්ත් aircraft එකකින් පුළුවන් හැංගිලා යන්න හරි හැංගිලා ගිහින් පාර දීලා ආයෙත් එන්න පුළුවන් අන්නාරි හැංගිලා යන්න හැබැයි ලෝකේ දැනට එක ස්ටිල්ත් aircraft එකක් බිම දාලා තියෙනවා මිසයිල් එකේ. එතකොට රෂියන්ලා හදනවා මේ ළඟදී S-400 කියලා air defense system එක. හරිද? ඒ කියන්නේ මිසයිල් සිස්ටම් එක. මේ S-400 එකට පුළුවන්ලු stealth aircraft වලට attack කරන්න. හරිද? මේ aircraft එක stealth වෙන්නේ කොහොමද? Stealth කියන්නේ හැංගෙන්නේ කොහොමද? මම ඔයාලට පොඩියට සරලව චූටි දෙයක් කියලා දෙන්න. හරි? ඒ කියන්නේ ඔක්කොම කියලා දෙන්න බෑ මට මේ වෙලාවේ මදි. මම මතක හෙන්නේ ඒ කියන්නේ ඒකේ තියෙන අර හදලා තියෙන දෙයින් කල්යහාදෙන් රේඩාර් එකෙන් පිට වෙන කිරණ ගිහිල්ලා ඒක පරාවර්තනය වෙනොත්නේ අයිය ඒක අර කට්ටියට පේන්නේ. ඔව්. ඒක එනාට හදලා තියෙන පරාවර්තනය වෙන්නේ නැතුව ඒක උරා ගන්න විදියට නේ අයිය. ඔව් හරි මම ඒක තමයි මම ඒක මල්ලෙලට කියලා දෙන්නම් ඒකේ මොනවද තියෙන කාරණා පොඩි දෙයක් මම කියලා දෙන්නම් ඔක්කොම කියලා දෙන්න විදියක් නැහැ මල්ලී ඒක ලොකු ඒරියා එකක් ස්ටිල් ටෙක්නොලොජි කියන එක රේඩා එකක් කියන්නේ මල්ලී අපි ගාව තියෙන ග්‍රවුන්ඩ් ස්ටේෂන් එක හරිද මේ රේඩා එකෙන් අපි ඩොප්ලර් ඉෆෙක්ට් එකට අනුව අපි කරන්නේ අපි යවනවා යම්කිසි වේව් එකක් තරංගයක් යවලා ඒ තරංගය රිෆ්ලෙක්ට් වෙලා එනකොට අපි බලා ගන්නවා
මේ කොච්චර ස්පීඩ් එකකින්ද මූ වෙන්නේ කොච්චර දුරකින්ද තියෙන්නේ ඒ ඔක්කොම කැල්කියුලේට් කරලා රේඩාර් එකෙන් කියනවා. නමුත් මේ ස්ටිල්ත් කියන එයාක්‍රාෆ්ට් එකේ ගාලා තියෙන පේන්ට් එක සහ මේකේ තියෙන මේ ක්‍රොස් සෙක්ෂන් වල ඇන්ගල්ස් උදාහරණයක් විදිහට ගත්තොත් මේ 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 ඇන්ග්‍රාෆ්ට් එකේ ෂේප් එක මේ ඇන්ගල්ස් මේ එජස් හරිද මේ එජස් වලින් මේ අපි අපි යවපු රේඩා එක නැවත රිෆ්ලෙක්ට් කරන්නේ නැහැ. පැහැදිලිද? සහ උරා ගන්නවා සහ රයා කියෝ වගේ සරලවම කියනවනම් උරා ගන්නවා සහ ඒක රිෆ්ලෙක්ට් කරන මේ ඇන්ගල් එක වෙනස් කරනවා. ඒ කියන්නේ එයා ආපු පාරේම රිෆ්ලෙක්ට් වෙන්නේ නැහැ සහ මේ ෂේප් එකත් එක්ක මේකට වදින්නේ නැහැ රේඩාස්. හරිද? මේක දැන් අපි normal aircraft එකක් ගත්තොත් ඔයා දැකපු aircraft වගේ නෙමෙයි මේක edges. හරිද? මේ sharp edges තියෙන්නේ edges වෙනස් කරලා තියෙන්නේ. මේ ඔක්කොම වෙනස් shape එකකට තියෙන්නේ හරි? මේ කුරුල්ලෙක් වගේ අමුතු කරලා හැඩතල වෙනස් කරලා මේ හැමතැනකම හැඩතල smooth කරලා හරිද? cross section එකක් වදින්නේ නැති විදිහට මේ හැමතැනම smooth කරලා surface එක paint එකක් ඒගොල්ලෝ ගන්නවා. ඒ paint එකෙන් මේක absorb කරගන්නවා. රේඩාය. එතකොට මේක ස්ටිල් තුළ යන්න පුළුවන්. හරිද? බට් ඒක දැන් ඉස්සර අනාගතයේදී වෙනස් වෙලා දැන් ප්‍රසන්ට් සිටුේෂන් එකේදී වෙනස් වෙලා තියෙනවා. රෂියන්ලගේ S400 එකත් එක්ක සහ තව මම දන්න විදිහට තව එයා ඩිෆෙන්ස් සිස්ටම් එකක් හදලා තියෙනවා මේ ස්ටිල් ඒයාක්‍රාෆ්ට් වලට ඇටැක් කරන්න පුළුවන් විදිහට. රයිට්? එතකොට ඒකත් ඒක තමයි ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට්. හරිද? එක තැනකදී එක කට්ටියක් හොයා ගන්නවා ස්ටිල් ටෙක්නොලොජි එක. ඊට පස්සේ තව කට්ටියක් ස්ටිල් ටෙක්නොලොජි එකට ඔපොසිට් එකක් හොයා ගන්නවා. ඕකේ. මේ මොකද්ද මේ? මේකත් ඇවිල්ලා ජෙට් එකක්. හරි. මොකද්ද මේ ජෙට් එක? මේ ජෙට් එක ඇවිල්ලා මල්ලේ F-35 කියන ජෙට් එක. ඒකට කෙලින්ම ගිහින් මේ ව්‍යාසර කරන්නයි බාන්නේ දෙකම පුළුවන්. හරියට හරි. Very good. ඔයාගේ නම මොකද්ද? රණවත්. ඔයා රණවත්ද? Yes sir. Okay, very good. What is your grade? Grade 6. Excellent. You are a grade 6. Okay, you have a very good knowledge about these things. Excellent. Okay, මේක මල්ලී මේ vertical take off and landing. හරිද? මේ F-35 කියන aircraft එකට අපි කියන specialty එකක් තියෙනවා. මේකට අපි කියන්නේ VTOL. VTOL. හරි මේ මම මෙතන මෙතන දාලා තියෙන්නේ. මෙන්න මේක. VTOL means vertical take off and landing. හරිද? මේක jet එකක් වුණාට මේ jet එකට runway එක දිගේ හයියෙන් ගිහිල්ලා take off කරන්න අවශ්‍ය නැහැ. හරිද? මේකට පුළුවන් එක තැන ඉඳන් හෙලිකොප්ටර් එක වගේ උඩ ගිහිල්ලා ෆ්ලයි කරන්න. රයිට්? අපි පොඩි වීඩියෝ එකක් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. වීඩියෝ එක පේන්නේ නැත්නම් මට කියන්න. ඔය හැරෙන්නේ ජෙට් කෝඩ් එක හරිද? එන්ජින් ජෙට් කෝඩ් එක ඒගොල්ලෝ පහලට ඩයිවර්ට් කරනවා. අන්න හැරෙව්වා. ගහලටම හැරෙව්වා. අංශක 90ක් පහලට හරවනවා. දැන් පවර් දානවා. එතකොට ජෙට් එක නිව්ටන්ගේ තුන්වෙනි නියමය. අන්න දැන් එයාක්‍රාෆ්ට් එක උඩ. ඔන්න දැන් ලෑන්ඩින්ග් එනවා. ඔන්න ලෑන්ඩ් කරා. Right.
දැක්කද? ඉන්ට්‍රෙස්ටිං නේද? මේක තමයි මල් ඉංජිනේරින්. This is engineering, so called aeronautical engineering. හරි? එයාග්‍රාෆ්ට් එක අපි දැකලා තිබ්බ හෙලිකොප්ටර්ස් විතරයි ওই විදිහට උඩ ගිහිල්ලා ලෑන්ඩ් කරන. නමුත් දැන් ලෝකෙ දියුණු වෙලා F-35 we can fly it vertical take off and landing. තවත් ඉන්ට්‍රෙස්ටිං ෆිනොමිනා එකක්. හරි? මේ මොකද්ද මේ? දෙවැනි ලෝක යුද්ධ කාලේ අපිට මේ ෆැසිලිටීස් තිබ්බේ නැහැ. මේ ෆැසිලිටීස් තිබ්බේ නැති හින්දා මිනිස්සු කල්පනා කරා මේක ඇයි කොහොමද අර අහසෙන් බඩු ගෙනහිලා මේ වෙන අහසින් එන යානාවකට බඩු පටව ගන්න. පොඩ්ඩක් සමානයි නමුත් බඩු ගැන නෙමෙයි කතා කරන්නේ. හරි අපි කතා කරමු මොකද්ද මේ කියන්නේ කියලා. දෙවැනි ලෝක යුද්ධ කාලේදී ඇමරිකාවට ඕන වුණා ජපානයට බෝම්බ දාන්න. රයිට්? එතකොට ඒගොල්ලෝ එක දිගට ට්‍රැවල් කරන්න පුළුවන් එයාක්‍රාෆ්ට් තියෙනවද කියලා බලුවා. ජපානයේ සහ ඇමරිකාව තියෙන අන්ත දෙකක. එහෙමනේ? එතකොට ඒගොල්ලෝ කරේ එයාක්‍රාෆ්ට් කැරියර්ස් වලින් ඇවිල්ලා හරි ජපානයට බෝම්බ දාපුවා. පර්ල් හාබර් ඇටැක් එකේදී ජපන් කට්ටිය කලේ එයාක්‍රාෆ්ට් කැරියර්ස් වලින් ඇවිල්ලා ඇමරිකාවේ පර්ල් හාබර්යකට ඇටැක් කරලා ගියා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ගාව තියෙන එයාක්‍රාෆ්ට් වලට ජපානයේ ඉඳලා ඇමරිකාවට ෆ්ලයි කරන්න බෑ එක දිගට. ඇයි ඒගොල්ලොන්ට බැරි? ඒගොල්ලොන්ට ෆුවල් නෑ එච්චර දුර ෆ්ලයි කරන්න. ස්පෙෂලි මේ කතාව අදාළ වෙන්නේ ජෙට් එයාක්‍රාෆ්ට් වලටයි බෝම්බස් වලටයි. හරිද? ස්පෙෂලි ඉන් ජෙට්ස්. මොකද ජෙට් එයාක්‍රාෆ්ට් එකක් අපි හදන්නේ ඉක්මනට ගිහිල්ලා බෝම්බ දාලා එන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ තියෙන ජෙට්ස් වලට පුළුවන් විනාඩි 45ක් වගේ ඇතුළත ලංකාවේ ජපාන් ඉඳලා කොළඹට ලංකාවේ ජපාන් ඉඳලා දකුණු කොනට එන්න. සෝ ජපාන නෙමෙයි ජෙෆ්නවල ඉඳලා දකුණු කොනට එන්න. ඒ කියන්නේ උතුරු කොන දකුණු කොන යා කරන්න පුළුවන් පැයක් වගේ ඇතුළත පොඩි කාලයකදී. කටුනායකින් ටේක් ඔෆ් කරොත් ජෙෆ්නවලට ගිහිල්ලා බෝම්බ ලොන්ච් කරලා එන්න විනාඩි 30ක් වගේ පොඩි කාලයක් යන්නේ. එතකොට ඒ ලංකාවේ කතාව. අපි හිතමු ඉන්දියාව වගේ ලොකු රටක් කියලා. ඉන්දියාවේ වගේ ලොකු රටක තමිල්නාඩුවේ ඉඳලා උත්තර ප්‍රදේශ වලට යන්න ගියොත් එහෙම සෑහෙන ලොකු වෙලාවක් යනවා ජෙට් එකකට. පැය 3ක්, පැය 2කමාරක් වගේ එන්ඩියුරන්ස් එකක්. නමුත් ජෙට් එකක් හදලා නැහැ එච්චර වෙලාවක් අහසේ පියාසර කරන්න. හරිද? ජෙට් එක හදන්නේ පොඩි පොඩි කාලවලට ෆ්ලයි කරන්න. ඊට අමතරව ජෙට් එක කියන එයාක්‍රාෆ්ට් එකට තවත් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මේ ජෙට් එයාක්‍රාෆ්ට් එක නිතරම ආකාශයේ තියලා තියන්න පුළුවන් කමක් තියෙන්න ඕන. මොකද එනිමීස් ලගෙන් එන ඇටැක්ස් වලට කවුන්ටර් කරන්න. අපි ඒ වගේ අවස්ථාවකදී පැය 7 8 එක දිගට එයාක්‍රාෆ්ට් එක උඩ තියෙන අවස්ථාවල් තියෙනවා. නමුත් ජෙට් එකකට උඩරිම තියන්න පුළුවන් පැය 2 නම් අපි කොහොමද පැය 4ක් 5ක් එයාක්‍රාෆ්ට් එකක් උඩ තියන්නේ? අපිට මොකද අවශ්‍ය වෙන්නේ? අපිට අවශ්‍ය වෙනවා ගුවනේදී ආස්‍යන්ත්‍රාව රීෆුවල් කරන්න. මොකද්ද? ගුවනේදී ආස්‍යන්ත්‍රාව ජෙට් එක රීෆුවල් කරන්න අවශ්‍ය වෙනවා. මං කියන එක තේරුණාද? ආස්‍යන්ත්‍රාව ගුවනේදී ජෙට් එක අනිවාර්යයෙන්ම රීෆුවල් කරන්න ඕන ඉන්නේ. එතකොට ඉන්නේ ආ රීෆුවල් කරන්න නම් අපිට අහසේ කොහේ හරි රීෆුවල් කරන්න පුළුවන් ස්ටේෂන් එකක් තියෙන්න ඕන. අපිට එහෙම දැනක් නැහැ. අපි ආසයන්ත්‍රාවක් කොහමද රීෆුවල් කරන්නේ? ඔන් ග්‍රවුන්ඩ් බවුසර් එකකින්. එහෙම නැත්නම් ෂෙඩ් එකකින්. ෂෙඩ් එකක් කියන්නේ එයාක්‍රාෆ්ට් මේ එයාපෝට් එක තියෙන එක. කාර් එකක් රීෆිල් කරනවා වගේ තමයි. නමුත් අහසේ අපිට එහෙම නවත්තපු දැනක් නැහැනේ. අනිත් එක එයාක්‍රාෆ්ට් ජෙට් එකක් ගිහලා අහසේ නවත්තන්නත් බැහැ. එතකොට ඉංජිනියර්ස්ලා, ඩිසයිනර්ස්ලා, ෆිලොසොෆර්ස්ලා හිතලා අපි හදනවා ටැංකර් එයාක්‍රාෆ්ට් එකක්. ලොකු එයාක්‍රාෆ්ට් එකක් අපි කන්වර්ට් කරනවා ටැංක් එකක් විදියට. උදාහරණයක් විදියට ගත්තොත් C-130 එයාක්‍රාෆ්ට් එකක්, ලොකු C-130 එයාක්‍රාෆ්ට් එකක් මුළු ෆියුසලාජ් එකම ටැංකි වලින් පුරවනවා. හරිද? සෙපරේට් ටැංකි ගහලා පුරවලා තටු වලට වින්ස් ගහලා මේකෙන් පුළුවන් වෙන එයාක්‍රාෆ්ට් එකකට රීෆුවල් කරන්න. මේ තියෙන්නේ රීෆුවල් කරන ඔබ්ජෙක්ට් එක. මේකට අපි කියන්නේ රීෆුවලින් ප්‍රොබ් එක කියලා. රයිට්? මේකට අපි කියන්නේ රීෆුවලින් ප්‍රොබ් එක. මෙන්න මේකට අපි කියන්නේ රීෆුවලින් ප්‍රොබ් එක කියලා. මේ ප්‍රොබ් එක මේ ඒයාක්‍රාෆ්ට් එක ඇතුලේ ඉඳන් ගයිඩ් කරන්න පුළුවන්. ගයිඩ් කරලා ඊළඟට එන ජෙට් එකට ෆුවල් සප්ලයි කරන්න ෆීමේල් මෝඩ් එක හරි මේල් මෝඩ් එකෙන් හරි කප්ලින් එකක් හදලා ඒ කප්ලින් එකෙන් මේ ඒයාක්‍රාෆ්ට් එකයි මේ ඒයාක්‍රාෆ්ට් එකයි කනෙක්ට් කරලා මේකෙන් මේකට ෆුවල් දෙන්න ඊසිලිම පුළුවන්. එතකොට මගේ පැය දෙකක් තිබිච්ච එන්ඩියුරන්ස් ටයිම් එක තව පාරක් මේ ඇකවුන්ට් එක ෆුල් කරගත්තොත් මට පැය 4ක එන්ඩියුරන්ස් කාලයක් විදියට ගුවනේ රැඳී ඉන්න පුළුවන්. හරිද?
එයා ටු එයා රීෆෝලින් කියලා කියන්නේ මෙන්න මේකට. හරිද? දැන් ලෝකේ තියෙන හැම රටකටම වගේ එයා ටු එයා රීෆෝලින් ෆැසිලිටීස් තියෙනවා. ඉන්දියාව, ඇමරිකාව, ඒ වගේ හැම රටකටම එයා ටු එයා රීෆෝලින්ස් තියෙනවා. මොකද ඒගොල්ලන්ට එයාක්‍රාෆ්ට් එකක් ලෑන්ඩ් කරලා රීෆෝල් කරන් යන කාලයට වැඩිය බොහොම අඩු කාලයකින් එයා ටු එයා රීෆෝල් කරන්න පුළුවන්. ඊට අමතරව ඉෆෙක්ටිව්නස් එක වැඩි කරගන්නත් පුළුවන්. පැහැදිලිද? මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් මේ එයා ටු එයා රීෆෝලින් සම්බන්ධයෙන්. හරි? මේ බලන්න මේ තියෙන මගේ ටැංක් එයාක්‍රාෆ්ට් එකේ ඉන්න ප්‍රෝබ් එක. මේ ප්‍රෝබ් එක ගිහින් මේ එයාක්‍රාෆ්ට් එකට කනෙක්ට් වෙනවා. හරි? අන්න කනෙක්ට් වෙනවා. දැන් කනෙක්ට්. හරි? දැන් ෆුවල් යනවා එයාක්‍රාෆ්ට් එකේ බටේ දිගේ. දැන් මෙයා ෆුවල් ගන්නවා බටේ දිගේ. එතකොට බලන්න කොච්චර රිස්කි ඔපරේෂන් එකක්ද කියලා. එයාක්‍රාෆ්ට් දෙකම එක විදිහට ෆ්ලයි කරන්න. එක ස්පීඩ් එකකට සමානව යන්න ඕනේ. හරි. අන්න දැන් ෆ්ලයි ඉවරයි ෆුල් අරගෙන. දැන් එයා ප්‍රොප් එක ගැලෙව්වා. හරි. අරයා ප්‍රොප් එක ඇතුලට දාගත්තා. මෙයා දැන් මේ ප්‍රොප් එක එළියට ගන්න. දැන් එයාක්‍රාෆ්ට් එක ගියා එයාගේ මිෂන් එකට. දැන් මෙයා මේක මේ තියන්නේ එක ලං කරලා ක්ලෝස් අප් කරලා කොහොමද කනෙක්ට් වෙන්නේ කියලා පෙන්වනවා ඔයාලට. Connected. Okay? It's connected. Now refueling. Refueling your HMM, yeah? Yeah, yeah, yeah. Okay. Prashna Dhinad. හරි. ඇඩ්මින් මම දැන් මගේ අන්තිම ස්ලයිඩ් එකට ඇවිල්ලා ඉන්නේ. මල්ලෙලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මෙතන මගේ පොඩි වීඩියෝ එකක් තියෙනවා ශ්‍රී ලංකා එයාර්ෆෝස් එකේ අපි මොනවද ඉංජිනේරුලා විදියට කරන්නේ, මේන්ටේනන්ස් කොහොමද කරන්නේ එයාක්‍රාෆ්ට් සම්බන්ධයෙන්, පොඩි පොඩි මේන්ටේනන්ස් කොහොමද කරන්නේ, එයාක්‍රාෆ්ට් ෆ්ලීට් එකක් මැනේජ් කරන්නේ කොහොමද, මේ තියෙන්නේ මම වැඩ කරන තැන මම බලා ගන්න එයාක්‍රාෆ්ට් තමයි මේ තියෙන්නේ. දැනට අපි බ්ලූ ඉගර්ස් ලා කියලා ඒරොබැටික්ස් ටීම් එකක් හදලා තියෙනවා. මේ තියෙන ඒරොබැටික්ස් ටීම් එකේ තියෙන එයාක්‍රාෆ්ට් එක මේ ස්මෝක් සිස්ටම් එක ඩිසයින් කරේ අපි අපේ ඉංජිනියර්ස් ලා ශ්‍රී ලංකාවේ අපේ ඉංජිනියර්ස් ලා මම ඇතුළු තව ඉංජිනියර්ස් ලා කීප දෙනෙක්. එතකොට මේවා ශ්‍රී ලංකන් මේඩ්. දැට් ඉස් වයි ඒකයි මම හැමතිස්සෙම කිව්වේ ඉංජිනියර් කෙනෙක් වෙනවා කියන එක සෑහෙන්න රෙපියුටඩ් වැඩක්, සෑහෙන්න හොඳ ජොබ් එකක්. Especially in aeronautical engineer කෙනෙක් වෙනවා කියන එක. අපි මේක වීඩියෝ එකක් බලලම ප්‍රශ්න ටික ගැන කතා කරමු. Right? විනාඩි 3ක විතර පොඩි වීඩියෝ එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට ශබ්ද ඇහෙනවද මේ වීඩියෝ එකේ? ශබ්ද ඇහෙනවද? සවුන්ඩ් එකත් එක්ක දෙන්නේ. Okay, good. Yes. Okay, great. Okay, listen. මල්ලි මම මැක්සිමම් දාලා තියෙන වොලියුම් එක
piston engine aircraft එක. මේ තියෙන piston engine aircraft එක propeller එකත් එක්ක. මේ තියෙන cockpit එකක gauges මේ pilots ලා මේ engineering crew එක. මේ pilots engineering crew එක session එක ඉවර කරමු admin you can take it over and I must thank for the group of the organizers හරිද මේ වගේ project එකක් organize කරපු මල්ලීලට මම ඇත්තටම thanks කරන්න ඕන I very highly appreciated the first time in Rahula college definitely I will come to the your club and everything once when I back to the Matra ආදරා බලය මම එන්නම් ඔයගොල්ලන්ගේ ක්ලබ් එක බලලා යන්න තැනක් තියෙනවා නම් ලොකේෂන් එකක් තියෙනවා නම් මම හරි ඉන්ටරෙස්ට් ඔයගොල්ලන්ගේ මේ උත්සාහයට so throughout the requirement I will be here for anything හරි ඔයගොල්ලන්ට තියෙන ඕනම අවශ්‍යතාවයකට මම ඉන්නවා you can contact me via your admins and they have my contact anytime you can contact me but with my busy schedule හැමතිස්සෙම මම ගොඩාක් ටයිඩ් හරියට busy ඒකින්ද If I didn't answer your call, please let me text me. මට මැසේජ් එකක් දාලා දෙන්න. අයියෝ මම රාහුල් මේ මේකේ මට දා please send me the message then I will contact you guys. හරි. එහෙනම් අයියෝ. Thank you very much. මොකද the last say word I want to say අත්තානන්ද මයන්ති පණ්ඩිතා. Okay. Thanks guys. අයියෝ. අයියෝ. धर्म लगुना